අයිබුවන් දරුවනේ 2021 10 ශ්‍රේණියට යන ඉන්න දුවල පුතාලගේ මේ වෙනකොට 10 ශ්‍රේණිය අපි පාඩම් ආරම්භ කරමින් ඉන්නේ අද දවසේ පුතාලට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම මේකකය පරිමිතිය පාඩම සම්පූර්ණයෙන්ම මම නිමා කරලා දෙනවා ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ පුතේ පුතාල දැන් 6 7 8 පන්ති වල 9 පන්ති වල ගණිත විෂය හොඳට හදාගෙන ආවා නමුත් දරුවනේ 10 11 ශ්‍රේණි කියලා කියන්නේ ජීවිතේ ඉතාමත්ම වැදගත්ම සම්දිස්ථානයක් හේතුව පුතාල උසස් පෙළට කරන විෂය ධාරාවට අවශ්‍ය ශක්තිය ගොඩනගන්නේ සාමාන්‍ය පෙළදී ඒ සාමර්ථ්‍ය ගන්න ශක්තිය ගොඩනගන්නේ අනිවාර්යයෙන්ම පුතේ මේ 10 11 තියෙන විෂය කරුණු වලින් ඒ නිසා පුතාලා මතක තියාගන්න ඕනේ මේ වෙනකොට ඔයගොල්ලෝ ඉලක්කය සිහිනේ තියාගන්න ඕනේ මම සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන්ම ගණිතයේ ඒ සාමර්ථ්‍ය ගන්නවා උසස් පෙළ මං හොඳ විෂය ධාරාවක් කරනවා මං මෙන්න මේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙනවා මම මෙන්න මේ අධ්‍යයනයට එනවා කියන අදිෂ්ඨානයෙන් වැඩ කරන්න ඕනේ ඒ නිසා පුතාලට මේ සැරේ අපි වෙනදාට පන්ති කාමරේ උගන්වනකටත් වඩා ලොකු වාසියක් ලැබෙනවා ඔයාලට මේ ලබා දෙන්නේ වීඩියෝ එකකින් එතකොට මේ පාඩම තමන්ට වැඩි බාර ගන්නක් බලලා අඩලුහුණු නැතුව මේ පාඩමේ සිද්ධාන්ත හදන විදිය රටාව හොඳට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් ඒ නිසා ඔයාලට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලීම කරන ගමන් මම මගේ වැඩ පටන් ගන්නවා පාඩමෙන් පාඩමට පුතාලට මොකද අපිට දැන් අපේ වෙනදාට පන්ති කාමරේ හිටපු දරුවෝ වගේම ගොඩාක් දුර පළාත් වලින් මේ වෙනකොට දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා ඒ නිසා ඒගොල්ලන්ට හැමෝටම දැන් ඇවිල්ලා නිබන්ධන ලබාගෙන යන්න බැහැ අපේ පන්තියට ඇවිල්ලා ඒ නිසා ඉදිරියට පුතාලට අපිට පන්තියේ අපේ ගම්පා ගණිමුල මේ සීමාවේ ඉන්න දරුවන්ට එවිල් අරන් යන්න අපි නිබන්ධන සකස් කරලා තියෙනවා නමුත් දැනට මම තව සතියක් දෙකක් යනතුරු පුතාලට මේකේ ෆයිල් එක PDF ෆයිල් එක WhatsApp group එකට දානවා එතකොට ඔයාලා එකෙන් ටියුට්ස් ටික අරගෙන කොහෙන් හරි print කරගන්න දැනට අපිට මේ පාඩමේ සිද්ධාන්ත ටික හරියටම තමන්ගේ හිතට කාවා දින්න ඕන අවශ්‍ය ප්‍රමාණයට මම ගණන් තියව හොඳට පැහැදිලි කරලා පුතාලට කියලා දෙනවා ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න අදියර තුනක් යන්න ඕනේ පුතේ මම උගන්වන විෂය කරුණු ටික හොඳට බලලා හොඳට ප්‍රැක්ටිස් කරලා පුතාලා ඒකට දීලා තියෙනවා ටියුට් එකක් ඒක ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙක ඒකෙන් පස්සේ පුතාලාට තනියම කරන්න මම පැවරුම සකස් කරලා දිනවා ඒකත් කරන්න ඕනේ හැබැයි පුතේ එතනින් අතර නොවී පුතාලා ඒ ගත්ත දැනුම බලන්න මේ අච්චු පොතේ තියෙන සියලුම මේ පාඩම යටතේ තියෙන අභ්‍යාස ටික හදන්න ප්‍රැක්ටිස් කරන්න හදන්න ඒක නොහද ඉන්න එපා ඔයාලගේ කාල සීමාවෙන් උඩරින් ප්‍රයෝජන අරන් ඒ ගණන් ටික හදන්න ඕනේ පුතේ මොකද එතකොට ඔයාලා සැබවින්ම නියම දක්ෂ විදිහට ගොඩනගිනවා. මොකද අනාගතයේදී ඔයගොල්ලෝ ඉතා සාර්ථක අධ්‍යාපනයක් ලැබලා හොඳ වෘත්තියකට පිවිසලා තමන්ගේ ජීවිතේ සියලු ජයග්‍රහණ කරා යන්න මේ ශක්තිය තමයි පුතේ ඕන කරන්නේ. ඒ නිසා ගණිතය වගේම අනිකුත් ප්‍රධාන විෂයන් වලටත් මූලිකත්වය දෙන්න. විෂයන් සියල්ලම ප්‍රයෝජනවත්. නමුත් ගණිතය කියන්නේ පුතේ ඔයගොල්ලන්ට බෙහෙවින්ම විද්‍යා විෂය ධාරාවට යන දරුවන්ට මේ ගණිතය කියන එක අනිවාර්යයෙන්ම වුමනා වෙනවා. හරි. එහෙනම් පුතේ අපි වැඩ ආරම්භ කරමු. පුතාලගේ මේ වෙනකොට දැන් මේ වීඩියෝ එක බලනකොට පුතාලගේ මේ නිබන්ධන කට්ටලිය මේ පළවෙනි පාඩමට සකස් කරලා තියෙන නිබන්ධන ටික පුතාලම ලැබිලා ඇති. මම ඒක මේ පාඩමට අදාළ කොටස තමයි පුතේ ඒකේ පළවෙනි කොටස. එතනින් පස්සේ අභ්‍යාස මාලාව පුතාලා කරන්න. මම ඒ අභ්‍යාස මාලාව සාකච්ඡා කරන්න ඕනේ පුතේ තව දවසක් තව වීඩියෝ එකක් දාලා. මම ඒ වෙනුවට පුතාලට ඕනනම් ඒ අභ්‍යාස මාලාවේ පිළිතුරු පත්‍රය හදලා WhatsApp group එකට මේ පිළිතුරු පත්‍රය දාන්න. එතකොට දැනට අපේ WhatsApp හරහා සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ සියලු දෙනෙකුටම ඉතා පහසුවෙන් ඒ ගනුදෙනුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොතේ කවුරු හරි දරුවෙක් සම්බන්ධ වෙනවා නම් අපේ WhatsApp අංකයේ තියෙන 0776 34 69 310. එතකොට මේ හරහා සම්බන්ධ වෙන අපේ රටේ ඉන්න ඕනෑම දරුවෙකුට මේ විෂය ඉගෙන ගන්න ආස දරුවෙකුට හරියට මඟ පෙන්වනවා. මඟ පෙන්වන සූදානම් ඒ නිසා මගේ අපේක්ෂාව මේ වීඩියෝ එක හරහා මේ විෂයට ඇලුම් කරන හැම දරුවෙක්ම මේ විෂයට ආසාවෙන් ප්‍රවිෂ්ඨ වෙයි කියන එක. ඒ නිසා දරුවනේ අද මම ඔයාලට පළවෙනි පාඩම් මේකකය ආරම්භ කරනවා. මේ වැඩසටහන ඉදිරියට යන්න යන මේකට තව ගොඩාක් ක්‍රම ඈදෙනවා පුතේ. එගීමක් අපි එකතු කරනවා අවසානයේට. ඊට අමතරව අපි මේ පාඩම් එක පසුගිය සාමාන්‍ය පෙළ විභාග ගැටළු අරන් දැන් මේ වෙනකොට මම සූදානමකින් ඉන්නවා. ඕ ලෙවල් විභාගයේ මේ වෙනකොට කල් ගිහිලා තියෙනවා මේ කොරෝනා ප්‍රශ්නේ නිසා. එතකොට පුතේ අපිට ඉදිරියේදී මේ දරුව වෙනුවෙන් විශේෂයෙන්ම පහුගිය පාස් පේපර්ස් වලින් අවුරුදු 7-8ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ටික මම මේ වීඩියෝස් එකේ මේ දරුවන්ට
අපේ දරුවන්ට විතරක් නෙමෙයි මේ රටේම ඉන්න හැම දරුවෙකුටම ප්‍රයෝජනයක් ගන්න තමන්ගේ ගණිත දැනුම වැඩි දියුණු කරගෙන අපහසු විෂයක් වන ගණිතය ඉතා පහසු කරගෙන ඒ සාමාර්ථයකට යන්න ඕන කරන ඒ පුහුණුව සම්පූර්ණයෙන්ම පාස් පේපර්ස් ටිකක් මම මේ ඉදිරි කාලයේදී සකස් කරනවා. ඒ නිසා පොතේ ඒකෙන් අපේ මේ දැනට 10ට යන්න ඉන්න දරුවොත් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද ඔයාලටත් ඒ වරප්‍රසාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙමනම් පොතේ අපි පරිමිතිය පාඩමට පිවිසෙමු. පරිමිතිය කියන්නේ පුතාලා ශිෂ්‍යත්ව කාලේ ඉඳන් දන්න දෙයක් නේද? නමුත් පුතාලට 10 ශ්‍රේණියේදී පරිමිතිය කියලා කියන්නේ පුතේ ඊට වඩා ටිකක් විෂය කරුණු වලින් වැඩි වෙච්ච පාඩමක්. එතකොට බලන්න පුතේ කිසියම් සරල රේඛීය සරල රේඛා වලින් සකස් වෙච්ච යම් සංවෘත රූපයක පරිමිතිය ගන්නකොට ඒ පාදවල දිගවල එකතුවක් නේ පුතේ වටේ දිග තමයි අපි පරිමිතිය කියලා ගන්නෙ. ඉතින් පුතාලට දීලා තිනවා මම මේ මම සාකච්ඡා කරන නිබන්ධනේ ඉවැනි ගැටලු දෙකක් සරල ගණන් දෙකක්. එතකොට බලන්න පුතේ ඔයාලගේ ওই නිබන්ධනේ තියෙනවා ගණන් දෙක. මේවා ඔයගොල්ලෝ දන්නවා ශිෂ්‍යත්ව කාලේදීත් පුතාලා මේවා හදලා තියෙනවා. මේක 14 සෙන්ටිමීටර මේක 11 සෙන්ටිමීටර. පුතේ හැම වෙලෙම ඉගෙන ගනිද්දි දැන් පන්ති කාමරේ අපි ඉදිරි පිට ඉගෙන ගනිද්දි දරුවෝ ඉතාම සංවරව ඉතාම සංසුන්න හොඳ සිහියෙන් අපි කියන දේ බලාගෙන අහගෙන හිටියා. දැන් පුතාලා මේ වීඩියෝ එක බලනකොට වෙලාව දරුවනේ ඔයාලා මේ ඉගෙන ගන්න අවස්ථාවක්. ඒ ඉගෙන ගන්න අවස්ථාවේදී තමන් සම්පූර්ණ තමන්ගේ මනස තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ පාඩම කෙරේ. හොඳ ඉරියව්වකින් ඉන්න හොඳට මේසෙක ඉඳලා වාඩි වෙලා සටහන් පොතක් අරගෙන ලියන්න කටුවැට කොලයක් අරගෙන මේ වීඩියෝයේ අවශ්‍ය තැනින් මගින් අතර කළා මේව ප්‍රැක්ටිස් කරන්න පුතේ. ඔයාලට මේ විෂය ලේසි වෙනවාමයි. ඔයාලා බලන්න ඉස්සරහට පාඩම් වලට යන්න ඉතාම සරල ඉතාම නිවැරදි කෙටි ක්‍රම ඔයාලට කියලා දෙනවා. මොකද මම අවුරුදු 22ක් විතර තිස්සේ පුතේ ගණිතයේ පුහුණු විද්‍යාපීඨ ගුරුවරයෙක් විදිහට දහස් ගණන් දරුවන්ට මේ උගන්වලා අතිසාර්ථක ප්‍රතිඵල බොහෝ අරන් දීලා තිනවා. ඒ නිසා අපේ පන්තිවලට සහභාගී වෙන දරුවන්ගේ හැම වෙලේම ගණිතයට විතරක් ඒ සාමාර්ථයක් හරි ලැබෙනවා අඩුම ගානේ. ඒ නිසා ඒ සාමාර්ථය කියන එක අපිට ඉතාම සිම්පල් ඉලක්කයක්. හොඳයි අපි එහෙමනම් පොඩි වැඩ ආරම්භමු. අද පුතාලට මේ පාඩම සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකෙන් නිමා කරලා දෙනවා එක පාඩමක්. හරි. මේ වගේ සරල රූපයක පුතේ පරිමිතිය හොයනකොට පුතාලා දැනගත යුතු ගණිත සංකල්පයක් තියෙනවා. මේ දිග සමාන වෙනවා මේ කොටස් 3ට. එහෙනම් මෙතන 17යි නම් පුතේ මෙතන කොටස් 3ක්. මෙන්න මේ කොටස් 3ක් 17යි. මේ 3 එකතුවක් 17යි. එහෙමනම් අපි මේකේ පරිමිතිය ගමු. 17යි නම් මෙම කොටස් 3ක් 17යි. එහෙනම් 17 * 2යි. ඒ වගේම මෙතන උස 11යි නම් පුතේ මෙන්න මේ කොටස් 3 එකතු කළත් 11යි. දැන් පුංචි අර 5 වසරේ 4 වසරේ දරුවන්ටත් මේ ගාන කියලා දෙන්න ඔය විදිහට. නමුත් ඔයාලට මේක වැටහෙනවා. මෙතන 11යි නම් පුතේ මෙන්න මේ කැබලි 3ත් 11යි. එහෙනම් මේ 3 එකතුවත් 11යි. 11 එහෙනම් 11 ඒවා 2යි. එහෙනම් 17 2කින් ගුණකොළොත් පුතාලා 34යි. 11 හරක් 2 22යි. එහෙමනම් බලන්න එකතු පුතේ 4යි 2යි 6යි 3යි 2යි 5යි. එහෙමනම් සෙන්ටිමීටර 56යි. ඒ වගේම දැන් පුතාලගේ 10 වසරේ පෙළ පොතේ මට්ටමට සහ ඊටට වඩා ටිකක් හරි වැඩිපුර තමයි මම මේ උගන්වන්නේ. ඒ නිසා අපි පොතේ මට්ටම ආරම්භය ලෙස ගනිමු. හරි. 2 බලන්න මෙන්න මේ ગાණ හදනකොට අපිට තියෙනවා පොඩි අභියෝගයක්. මේ දීලා තියෙන දත්ත බලන්න පුතේ මෙතන 13 සෙන්ටිමීටර. එතකොට මේ 13 කියලා කියන්නේ මේ පාදයේ දිග. මේක සෙන්ටිමීටර 6යි, මේක සෙන්ටිමීටර 5යි. බලන්න මේ රූප සටහනේ මේක ලම්භකයි, මෙතන අංශ 90යි. මේ වගේ රූප සටහනක පරිමිතිය කියන්නේ පුතේ මේ චතුරස්‍රයේ පාද හතරේ දිග එකතුව. මේ පාදයේ 13යි, මේ පාදයේ 6යි, මේ පාදයේ 5යි. මේක දන්නේ නැහැ. මේ දන්නේ නැති පාදය හොයාගන්නවා මොකක් හෝ ක්‍රමයක් යොදලා. මේ x හොයාගන්න දරුවනේ මෙන්න මෙතන තියෙන මේ ත්‍රිකෝණය අපිට ප්‍රයෝජනවත් වේවි. හොඳයි. ඍජු කෝණීය ත්‍රිකෝණයක් දැක්කම පුතාලා මතක් වෙන්න ඕනේ නවයේ ශ්‍රේණියේදී අපි කතා කරලා තිනවා පාද තුනක දිග සම්බන්ධතාව තියෙන පයිතගර සම්බන්ධය. එතකොට බලන්න පුතේ මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ මේ කර්ණය ඍජු කෝණයේ පාදයේ කර්ණය ඉතිරි පාද දෙකේ දිග අපි දන්නවද බලමු. මෙතන 6යි නම් පුතේ මේ පාදයේ 6යි. මේක ඍජු කෝණාස හැඩයක්. එතකොට මෙන්න මේ ටිකේ දිග ගන්න පුළුවන් අපිට මුළු දිගෙන් 5ක් අඩු කරන. එහෙනම් පුතේ 13න් 5ක් අඩු කළොත් මෙන්න මේ ටික වෙන්නේ 8යි. ඒක අපි කුඩාවට දාගමු.
හරිනේ මේ ටික 8යි මේ ටික 5යි 13. එහෙනම් මුළු දිග 13 න් 5ක් අඩු කළොත් 8යි. එහෙනම් මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ ඍජු කෝණේ අඩංගු පාද දෙකේ දිග 6ට නම් කර්ණයේ හොයන් අපි දානවා පයිතගරස් සම්බන්ධය. හොඳයි බලමු පයිතගරස් සම්බන්ධය මොකද්ද? කර්ණයේ වර්ගය. එහෙනම් x² සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට. 6 වර්ගය දන 8 වර්ග. 6 වර්ගය 36යි පුතේ. 8 වර්ගය 64යි. x වර්ගය එතකොට 36 64 එකතුනොත් පුතේ 6යි 4යි 10යි 0යි 6යි 3යි 9 එකයි 10යි x වර්ග සමානයි 10යි දෙපසම වර්ගමූලය ගත්තාම මේ වර්ග ඉවත් වෙනවා පුතේ x එහෙනම් මේ පැත්තේ ඉන්නේ 100 වර්ගමූලය පුතාලා දන්නවා 100 වර්ගමූලය 10යි එහෙමනම් මේ x වලින් අපි ගත්ත පාදයේ දිග සෙන්ටිමීටර 10යි එහෙමනම් පුතේ අපි දැන් පාද 4ෙම දිග දන්නවනේ පරිමිතිය ගන්න මේ පාද 4 දිග එකතු කරමු පරිමිතිය අපි ඉඳ මදි නිසා යටින් ලියනවා පරිමිතිය 13 6 5 x ඒ කියන්නේ 10 එහෙනම් 13යි 6යි 5යි 10යි එතකොට බලන්න පුතේ මේ පාද 4ේ දිග තමයි මේ රූපයේ පරිමිතිය හරි පුතාලට මේක එකතු කරගන්න පුළුවන් 13යි 6යි 19යි 5යි 24යි 10යි 34යි මනෝමින් ගන්න පුළුවන් 13 10 19 19 5 24 24 10 34 සෙන්ටිමීටර 34 හොඳයි ඒ නිසා පුතේ අපිට මෙන්න මේ ආදී වශයෙන් සරලම සරල රූප සටහනක පරිමිතිය සෙවීම අපි මෙතන නතර කරලා අපි යමු අපේ ප්‍රධාන කොටසට පුතාලට මතකද 10 ශ්‍රේණියේදීත් අපි ඉගෙන ගත්තා නේද පුතේ වෘතයක පරිධිය වෘතයකට තියෙනවා පරිධිය සෙවීමේ සූත්‍රයක් වෘත්තයක පරිධිය පරිධිය සහ වර්ගඵලය 9 ශ්‍රේණියේදී පුතාලා ඉගෙනගෙන තිනවා. හරි අපි එහෙනම් 9 ටික මතක් වෙන්න. වෘත්තයක පරිධිය ගණන් කිහිපයක් හදමු. පුතාලා දන්නව අරය ආනු වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය සමාන වෙන්නේ පුතේ අරය ආර්ණ 2π r ඒ කියන්නේ c සමානයි 2π r මෙන්න මේ සූත්‍රය තමයි c සමානයි 5d කියන සූත්‍රයත් ගන්න පුළුවන් පුතේ ඔයාලා දන්නවා විස්කම්භය අරය වගේ දෙගුණයක් නේ එතකොට මේ 2r වෙනුවට දාන්න පුළුවන් විස්කම්භය අරයන් දෙකක් විස්කම්භය එහෙනම් 2π r වෙනුවට දාන්න පුළුවන් c සමානයි 5d කියන සූත්‍රයට නමුත් බහුලව පුතේ අපිට 2π r සූත්‍රයේම ගණන් හදන එක පහසුවක් වෙනවා මොකද විස්කම්භය දුන්නත් අපිට ඒක අරයක් ලෙස සකස් කරලා ගානට ගන්න පුළුවන්. හරි. එහෙනම් වෘත්තයක පරිධිය c සමානයි 2π r. අපි ඉස්සෙල්ලම් පොතේ මේ 9 ශ්‍රේණියට අදාළ ගණන් ටිකක් හදමු. බලන්න පුතාලගේ පැවරුමේ මම ගණන් හදන්න කිහිපයක් මේ පළවෙනි පිටුවේ දාලා තියෙනවා. අපි මේ ගණන් ටික පැහැදිලි කරගමු. පොතේ බලන්න ඔයාලගේ දෙවෙනි ගණනේ 1 අරය 14 සෙන්ටිමීටර් අරය 14ක් වෙච්ච වෘතයක කොහොමද පරිධිය හොයන්නේ හොඳයි අපිට පුතාලට ඕන නම් මෙතන ඉස්සරහම ලියන්න අරය 14යි නේ පුතේ r සමානයි 14 තමයි අපි ආදේශ කරන්නේ එහෙනම් මොකද්ද පරිධියට සූත්‍රය c සමානයි 2π r දැන් පුතාලට මේක 9 වසරේ පාඩම මගහැරලා තිබුණත් බය වෙන්න එපා මේ කරන ටිකෙන් ඒ දැනුම ලැබෙනවා එනම් පරිධිය අපි c කියලා ගත්ත පරිධිය නම් පුතේ පරිධිය සමානයි 2π r පුතාලට මෙතන පරිධිය කියලා ලියන්න පුළුවන් නැත්නම් සාමාන්‍යයෙන් අපි පරිධියට c සංකේතය යොදමු ආදේශ කරමු පුතේ 2 පුතාලා දන්නව නේද මේ φ කියන නියතයේ සමයි පුතේ 7 ෙන් 22 එතකොට අරයට අපි ආදේශ කරන්න පුතේ 14 ඔයාලට මෙන්න මේ ටික සුළු කරගන්නකොට පුතේ අපි සාමාන්‍යයෙන් ගණක් ලියන්නේ පෑනේ එතකොට මේ මෙතන තියෙන පොදු සාධක අපිට පෙන්සලක් අරන් කපන්න පුළුවන්. එතකොට මේ ගාණි පීවරට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් පෙන්සලක් අරන් අපි කටුවත් පුතේ 7 වරක් 1යි, හරේ 14ට 7 වරක් 2යි. දැන් දරුවනේ කටුවේ කොලයක් පාවිච්චි කරන්න ලොකු ගාණක් නම් මේක මනෝමයෙන් හදමු. 22 ව 2ක් 44යි, 44 ව 2ක් 88යි. එහෙමනම් සෙන්ටිමීටර 88යි. අඩි කෝදුවක් කියලා යටින් ඉරක් ගන්න පුරුදු වෙන්න නිවැරදිම ක්‍රමය. හරි. අරය 14ක් වුණොත් පුතේ පරිධිය වෙන්නේ 88යි 2 අරය 17.5යි අරය 17.5යි
CA හොඳයි ඔයාලට ඉස්සරහින් ලියන්න පුළුවන් පුතේ ඒ කියන්නේ R වෙනුවට ආදේශ කරන්නේ 17.5 හොඳයි අපි එමන ලියනවා C සමානයි 2πr 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 අරය 17.5 දරුවනේ දශම කියන්නේ පුතේ 7 විශේෂයෙන්ම 7ට වඩා 8දී හොඳට දශම භාවිත කරලා තියෙනවා යාලා ඒ නිසා 7 8 9දී දශම සංඛ්‍යා ගුණ වෙන බෙදෙන තැන් කතා කරලා තියෙනවා බලන්න පුතේ මේක අපි සුළු කරගමු මේ දෙන්න 7න් 7න් කැපෙනවා මොකද මෙතන ඇත්තරම තියෙන 175 කියන අගය දශම නොසලකා ගත්තොත් 175 7න් බෙදෙනවා 25 7ක්නේ 175 අපි මෙහෙම බෙදමු පුතේ 7ට 7 වරක් 1යි. ඔක පෙන්සලින් කපන්නේ. නැත්තම් කරන්න ඕනේ මේ පීවර මෙහෙම කටුවැට කොලියට අරන් ගිහලා එතන සුළු කළා මෙතන උත්තරේ දාන එක. ඇත්තරම මේ පීවර ඊට පස්සේ ඕනේ පුතේ අපිට මේකේ පිළිතුරු පීවර. ඒ නිසා මෙතන කපනවා කොටනවා කියන එක අනිවාර්ය නෑ. ඒක කරත් පෙන්සලකින් විතරයි කළ යුත්තේ. හරි. 7 වරක් 1යි. බලන්න පුතේ 17.5ට 17ට 7 වරක් දෙක 14යි. 3ක් ඉතුරුයි 35ට 7 වරක් 5යි. 2.5. එසේ නම් අපිට ගුණ කරන්න තියෙනවා පුතේ 2 22 සහ 2.5 දැන් 10 ශ්‍රේණි ළමයි ටික මනෝමය සුදු කරන්න ඕනේ 2.5 ව 2 පුතාල දන්නවනේ 25 අරක් 2 50 වෙනා වගේ 2.5 ව 2 5යි එහෙමනම් පුතේ මේ 22 ගුණ කරන්න ඕනේ කියන්නේ 5 එකවර ගුණ කරන්නත් පුළුවන් නැත්නම් එහෙම ගුණ කරගන්න 2.5 ව 2ක් වෙන්නේ 25 අරක් 2 50 ඊළඟට 5යි 5 22 5 අරක් 2 10.1යි 5 අරක් 2 10.1යි 11යි 110 මේ විෂය ටිකක් අමාරු දරුවෝ ඉන්නවා ඒ නිසා මම එයාලටත් එක්ක තේරුම් ගන්න තමයි පොතේ ටිකක් සරලව මේ විදිහට හදන්නේ නැත්නම් දඩි පිටි ගාලා උත්තර ගන්න පුළුවන් ඊළඟට බලන්නකෝ 3 වෙනි ගාන දීලා තියෙන්නේ කොහොමද කියලා දැන් මේ සූත්‍රය වල දාන්න නිසා මම අකලා දාන්නම් විස්කම්බය එතකොට දීලා තියෙන්නේ පුතාලා විස්කම්බය අපිට විස්කම්බය දුන්නාම අරය ගන්න පුළුවන් පුතේ විස්කම්බයෙන් භාගයක් එහෙනම් මේක අරය ලෙස ගන්න පුතාලා විස්කම්බය 2.1 නම් ඔක වෙදන්න යන්න එපා 2.1 වෙදීම 2 කියලා ගන්න හැබැයි මීටර විස්කම්බය මීටර 2.1ක් නම් දැන් පුතාලා දන්නවනේ මේ වගේ වෘත්තයක් ගත්තාම මේක ඩයිමීටර් එක තියෙනවා නම් පුතේ 2.1 මීටර අරය වෙන්නේ ඕකෙන් භාගය අපිට සූත්‍රයට මෙහෙම ආදේශ කරමු කිසි ප්‍රශ්නයක් නැහැ ඕක දෙකට බෙදලා 1.05 කියලා අරන් හදන්න පුළුවන් නමුත් මේ දෙක තිබුණාම සූත්‍රයේදී කැපිලා යනවා එහෙනම් පුතේ C සමානයි 2πr දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය වෙනුවට දාන්නේ 2.1 බෙදීම 2 දෙකට 2 කැපෙනවා 7 වරක් 1යි හොඳට බලන්න පුතේ මේ දෙකට 7 ව නැහැ 0.21ට 7 වරක් 3යි 0.3 එතකොට අපිට දැන් මෙතන තියෙන පුතේ 1නේ එතකොට 1න් ගුණ වෙනවා කියන එක වෙනසක් වෙන්නේ නැහැ නේද 22 3න් ගුණ කළා දශම ස්ථානයක පනවා මෙතන ඉතුරුනේ 22යි මෙතන 3. 3 වරක් 2 6යි 3 වරක් 2 6යි 66යි. දශම ස්ථාන එකක් පෙන්වුවොත් පුතේ 6.6යි 100. එහෙමනම් විස්කම්බයේ මීටර 2.1ක් වුණොත් පුතේ මේකේ පරිධිය වෙන්නේ 6.6 සෙන්ටිමීටර නෙමෙයි පුතේ. වැරදුනානේ නේද? මොකද්ද? මීටර. මෙතන විස්කම්බයේ මීටර නම් පරිධියත් මීටර. හොඳයි. ඕවා අපිට ඉදිරියදා ජීවිතයේදී ප්‍රායෝගිකව වැඩ කරද්දී පුතේ මොකද වෘත්තාකාර හැඩ සම්බන්ධව ප්‍රායෝගිකව අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා පරිසරයේ නිර්මාණකරණයේදී විවිධ අවස්ථාවලදී උතුර අපි දැනගන්න ඕනේ මේ සූත්‍ර භාවිතයෙන් තමයි වෘත්තයක වටේ දිග ගන්නෙ ඊළඟට තියෙනවා පුතාලාට 3 වෙනි ගාන යටදී දැන් ඔයාලට මේ වගේ ගණන් මේ අච්චු පොතේ නේ අච්චු පොතේ තියෙන කෙලින්ම පොඩි උදාහරණයක් ගියා පාඩම නමුත් අපි පාඩමක් උගන්නද්දී අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ඉගෙන ගන්න දරුවන්ට පාඩමේ අර මීට පෙර අවුරුද්දේ තිබිච්ච කරුණුත් එක ඉතා සරල විදිහට මේ පාඩම උගන්නන එක. ඒතර මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒක අනිවාර්යයෙන්ම අතිසාර්ථකව කෙරෙනවා. හොඳයි. පුතාලට ඒ නිසා 9 දී පාඩම අතුගස් උනායි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. 3 වෙනි ගාන බලන්න පුතේ. 5ත 1 වෘතවල අරය සොයන්න. එතකොට පුතේ පරිධිය දීලා අරය සොයන්න. පළවෙනි එක බලමු. පරිධිය 44යි. එතකොට සෙන්ටිමීටර 44ක පරිධියක් තියෙනවා නම් මේකේ අරය ඕනනම් මම මෙහෙම ගණක් කියන්න පුතේ අපි හිතමු සෙන්ටිමීටර 44ක් දීක සෙන්ටිමීටර 44ක් දීක කම් විකූරක් අරන් මේක වෘත්තාකාරව නමලා පාස්සනවා මෙහෙම තියෙන කම් විකූර මේ විදිහට වෘත්තයක් එන විදිහට මෙතෙන්ට ගෙනල්ලා පාස්සනවා
පෑස්සුවාම මේ වෘතයේ ඩයමීටර් එක නැත්නම් විස්කම්භය එහෙම නැත්නම් මේ වෘතයේ අරය හොයන්නේ කොහොමද? එතකොට පොදේ මේ කම්බි කූර 44ක් දිගයි නම් මේකේ පරිධිය වෙන්නේ 44යි. නේද? පරිධිය වෙන්නේ 44. එහෙනම් පරිධිය දුන්නොත් අරය හොයන එක තමයි දැන් අපි කතා කරන්නේ. හරි. හොඳයි. අපි එහෙමනම් පොදේ බලමු. මොකද්ද සූත්‍රය? C සමානයි 25R. ආදේශ කරු පරිධියට දානවා 44ක්. දෙකයි. මේ නියතය 7න් 22යි. මෙතන තියෙන්නේ R. පුතේ ඔයාලට තව පාඩම් මේකක 4ක් 5ක් ඉදිරියට යනකොට අහු වෙනවා ලස්සන පාඩමක්. මේවත් ලස්සනයි. තව ලස්සන පාඩමක්. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් පාඩමක්. සමීකරණ. එතකොට පුතාලට මෙන්න මෙවැනි සුළු කිරීම කරන්න ගොඩාක් ක්‍රම ඉගෙන ගන්න පුළුවන්. දැනට 9 ශ්‍රේණියේ තියෙන දැනුමින් අපි මේක හදමු. නමුත් පුතාලට 10 ශ්‍රේණියේ තියෙනවා භාගවල හරස් ගුණිතය කියලා. එතකොට පුතේ මේ 7න් මේ 44 ගුණ කරන්න පුළුවන්. මේ ගුණ මෙච්ච පද වලින් බෙදන්න පුළුවන්. ඒ නිසා මම දැනට ඒ ක්‍රමයට යන්නේ නැතුව මෙහෙම යන්නම්. හැබැයි ඉදිරියේදී සමීකරණ කියලාදී පුතේ ඔයාලට මේක වඩා පහසු ක්‍රමයකට ඉගෙන ගන්න පුළුවන්. මොකද තාම මම කිව්වට හරස් ගුණිතය කියලා පුතාලට ඒක ලොකු අවබෝධයක් වෙන්නේ නැහැ. හොඳයි දැනට මම මෙහෙම හදන්නම් පුතේ. 44යි මෙතන 7යි 22 දෙකෙන් ගුණ කළොත් 44යි R. පුතාලට කොහොම හරි R හොයන්න ඕනේ. එහෙනම් R ව ගුණ වෙලා තියෙන 7න් 44. මේක ඉවත් කරන්නම් පුතේ. මේකේ පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට 7න් 44 පරස්පරය තමයි පුතේ. පුතාලා දන්නවනේ පරස්පරය කියන්නේ භාග සංඛ්‍යාවක ලවය හරය මාරු කළා ලියන සංඛ්‍යාව. එහෙනම් මට කියන්න 7න් 44 කැපෙන්න අපි මේක ගුණ කරනවා පුතේ. 44න් 7. එතකොට 7ට 7 කැපෙනවා 44ට කැපෙනවා කියලින්ම උක්ත වෙනවා R. එතකොට පුතේ R ගියගේ මේ පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. මේ බලන්න 44 වයිකයි 44 වයිකයි 7යි. එහෙමනම් අපි උත්තරේ යටින් ලියමු පුතේ. අරය 7යි 100. එහෙනම් පරිධිය සෙන්ටිමීටර් 44ක් වෙන වෘතයක් ගත්තොත් පුතේ ඒකේ අරය වෙන්නේ 7යි. ඒ කියන්නේ විස්කම්භය වෙන්නේ 14යි. හොඳයි. දෙවැනි ගණන. දැන් මාත් එක්ක මේ හදන ගණන් බලාගෙන මේ පැවරුම කරාට පස්සේ පුතේ තනියම හදන්න පැවරුමක් තියෙනවා. ඔයාලට මම අනිවාර්යයෙන්ම කියනවා එතනින් අතර වෙන්න එපා. අච්චු පොතේ තියෙන ගණන් ටිකත් ඔක්කොම හදන්න. ඒක පාසලට ගියපුවාම ගුරුවරු තමන්ගේ අදාළ ගුරුතුමා ගුරුතුමිය එක්කත් හදන්න. නමුත් ඒ අභ්‍යාස කරන්න පුතේ. ඔයාලට ඒක තමන්ගේ සාර්ථකත්වයට ලොකු පිටුවහලක් වෙනවා. පරිධිය 154යි. බලන්න පරිධිය 154යි cm. එහෙමනම් පුතේ අපි මේ c සමානයි 25r 23 පරිධියට දාන්නේ 154 2 7න් 22 r. ඉස්සෙල්ලා වගේමයි පුතේ. මේ බලන්න 7න් 44යි r 154යි. දැන් මෙතන කරපු ක්‍රියාවලිය පුතාලා දන්නවනේ. මම මෙතෙන්දී ඒක චූට්ටක් තව ලේසි කරලා කියනනම් ඉදිරියේදී පුතේ ඔයාලට කියලා දෙනවා සමීකරණ වලදී මේ සූත්‍රය අපිට r උක්ත කරන්න පුළුවන්. R එක සම්බන්ධ වෙලා තියෙන මේ ගුණ වෙලා තියෙන පද දෙක තියෙන පදේ තියෙන. එයාව අනිත් පැසට යන්න පුළුවන් මෙන්න මෙහෙම පුතේ. මේකම තමයි එතනිට වෙන්නේ. මේ බෙදිච්ච 7න් ගුණ වෙනවා. මේ 7න් මේ පැත්ත ගුණ වෙනවා. දැන් මෙතනත් ඒ වගේනේ පුතේ. මේ 7න් මේ පැත්ත ගුණ වෙනවා. මේ ගුණ වෙච්ච 44න් බෙදෙනවා. එතකොට මේ 7න් ගුණ වෙලා 44න් බෙදන්න පුළුවන්. බෙදච්ච 7න් ගුණ වෙනවා. ගුණ වෙච්ච 44න් බෙදෙනවා. ඔක අපි කියනවා හරස් ගුණිතය කියලා. ඉතින් ඒ විදිහට හදන්න පුළුවන් දරුවෝ ඉන්නවා. ඒ හැදුවත් අවසානයේ සුළු කළ උත්තරේ ගන්න පුළුවන්. නැත්තම් පුතේ ඉස්සෙල්ලා ක්‍රමයටම හදලත් මම පෙන්නන්නම්. දැන් මම ක්‍රමයක් කිව්වා. මේ දෙපසම ගුණ කළොත් පුතේ පරස්පරයෙන් කියලා හිතන්නකො 7යි 44යි කැපෙන්න අපි ගුණ කරනවා. මේකේ පරස්පරයෙන් 44න් 7න් 44න් 7. මොකද ඔයාලට 9 ශ්‍රේණියෙන් මම උගන්වලා තියෙන ඔය විදිහට තමයි. හරි. එහෙමනම් බලන්න පුතේ උත්තරේ. මෙතන 7ට 7 44 44 කැපුණොත් R උක්ත වෙනවා. මෙන්න මේක සුළු කර ගන්න ගන්න පෙන්සල අතට බලන්න පුතේ මේකේ පොදු සාධක මේ දෙන්නම 11න් බෙදුනොත් 11ව 4යි. 11 සරක් එක 11යි 4ක් ඉතුරුයි. 15ට 11ව 1යි 4ක් ඉතුරුයි. 44ට 11 සරක් 4යි. තව චුට්ටක් බෙදත හැකි. දෙකෙන් බෙදුනොත් 2යි. මෙතන දෙකට බෙදුනොත් 7යි. එහෙමනම් පුතේ මීට වඩා මෙතන කැපෙන්නේ නැහැ නේ. 7 7න් ගුණ කළා 49 බෙදන්න දෙකෙන්. 7වරක් 7 49යි 49 බෙදනවා දෙකෙන්. එතකොට 49 දෙකෙන් බෙදද්දි පුතේ
හතලිස් නමය කියනක අපි හෙවිදිර දාලා දෙකින් බේදම ඔන්න බලන්න දෙකින් බෙදෙන හතරට දෙකයි නමයට දෙවරක් හතරට එකක් ඉතුරුයි දහයට පහයි වල දන්නව හතලිස් නමේ දෙකම් බදදි දසමෝත්තරයක් කියන මේක ඔත්තේ සංඛ්‍යාවක් නිසා විසි හතරයි දසම පහයි එහෙමනම් අපි ලියන්න ඕනේ අරය විසි හතරයි දසම පහයි සෙන්ටිමීටර හොඳයි තව එකක් තියෙනවා පරිදිය 17.6යි තුන්වෙනි ගණන C සමානයි 2πr 17.6 සමානයි 2යි 7 22යි r 7 44යි r සමානයි 17.6 මෙතන දරුවනේ අර පෙරසේම 7 44 නම් 44න් 7න් 44න් 7න් දෙපසම ගුණ කරනවා අපිට මේ 7ට 7 44ට 44 කැපිලි ගියොත් ඉතුරු වෙන්නේ පුතේ r මෙන්න මේ සුළු කිරීම කොහොමද අපි කරන්නේ ඕන මම මෙතනින් ඉදාරං හදලා පෙන්නන්නම් හොඳට දසම කියන්නේ පුතේ අපිට ඉතින් කොහොමත් බොහෝ පාඩම් වලින් සුළු කිරීමට යෙදෙනවා ඒ වගේ පුංචි පුංචි අවස්ථාව වලින් මේ ඉගෙන ගන්න. ඕන බලන්න පුතේ 44න් 7 ගුණ වුණු 17.6. බොහෝ විට පුතේ මේවා කැපෙන සුළු වෙන ගණන් තමයි මේ ගණන් වලට දෙන්නේ. එහෙමනම් මේ දෙන්න අපි 11න් බෙදුනොත් 11 4යි. 17ට 11 එක 11යි ඉතුරුයි 6ක්. ඒ 6 දුනොත් 66ට 11 6යි. 1.6යි. අපි දශම ගැන හිතන්න එපා. 16 4න් බෙදෙනවනේ. එහෙනම් මේකත් 4න් බෙදෙනවා. 4 වරක් 1යි. එකට නෑ බිඳුවයි එකට හතරේව නෑ බිඳුවයි එහෙනම් 16ට හතර වරක් හතරයි 0.4යි දැන් පුතාලාට දෙන්නේ මේ හතරක් හතර ගුණ කරන්න හතරක් හතර 28යි දශම ස්ථාන එකක් වෙන්නොත් 2.8යි එහෙමනම් පුතේ මේකේ උත්තරය අපි ලියමු අරය 2.8යි සෙන්ටිමීටර අරය 2.8යි සෙන්ටිමීටර හොඳයි එහෙමනම් මේ ගණන් ටික පුතේ ඔයාලා මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම තනියම හදන්න ඕනේ. අවශ්‍ය වුණොත් මේ වීඩියෝ එක නැවත බලමින් මේ ගාන මතක් කරගෙන හදන්න. හැම දරුවෙකුටම මේ ඉලක්කයට යා හැකි. එහෙමනම් පුතේ අපි දෙවැනි පිටුවේ තියෙනවා තව මේ පාඩමේ ඔන්න 10 වසරට ඉගෙන ගත යුතු අලුත් කරුණු ටිකක්. දැන් මේ වෘතයක වටේ දිගට අපි සූත්‍රයක් ඉගෙන ගත්තානේ 2πr කියලා. ඊළඟට අපි පුතේ ඔය සූත්‍රය ඇසුරෙන් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන්නත් සෝරි පරිමිතිය සොයන්නත් ඉගෙන ගමු. අච්ච පොතේ තියෙන අභ්‍යාස ටිකක් සරල සරල ක්‍රමයකට තියෙන මම ඒක එකවරම හදන ක්‍රමයකටයි යන්නේ. අච්ච පොතේ තියෙන පුතාලගේ හරි මම ඉස්සෙල්ලා රූප සටහනක් ඇඳලා පෙන්නන්නම්කෝ. දැන් මේ බලන්න පුතේ. අපි සම්පූර්ණයෙන් වෘතයකට අරය ආර වෙච්ච වෘතයක පරිදිය ලියන්නේ c සමානයි 2πr. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ පුතාලා දන්නව අරයන් දෙකකින් සහ චාපයකින් වෙන් වෙන කොටස. එතකොට අරය r වූ කේන්ද්‍රික ඛණ්ඩයකත් වටේ දිග හොයනකොට පුතේ මෙන්න මේ චාප කොටසේ දිග ගන්න මේ සූත්‍රය හරහාමයි. එතකොට පුතාලා දන්නවා මේ විදිහට ගත්තාන් පස්සේ සම්පූර්ණ වෘතයේ තිබ්බනම් මේ වටේ තියෙන සම්පූර්ණ වෘතයේ තිබෙනවා නම් සම්පූර්ණ වෘතයේ දිග 2πr සම්පූර්ණ වෘතයේ මේ චාප මේ වටේ දිග 2πr නමුත් මෙතන තියෙන එකකින් කිසියම් කොටසයි අංශක තීට ප්‍රමාණයක කොටසක් එතකොට මම ඔයාලට මෙන්න මෙහෙම පොඩි රූප සටහන් කීපයක් ඇඳලා පෙන්නනවා පුතේ 1 2 3 ඔන්න බලන්න මේ රූප සටහනේ මම ගන්නවා අංශක 90ක කොටසක්. එතකොට මම මේ ටික පොඩ්ඩක් අයින් කරනවා. එතකොට අපේ රූප සටහන තමයි වෘත කාලක් ඈ. මෙතන අංශක 90යි. ඊළඟට මම මේකෙන් භාගයක් අයින් කරනවා. මේ තිත්තිරෙන් දාන්නේ හැඩය පෙන්වන්න. මෙන්න මේ ටික. එතකොට මෙතන අංශක 180යි. මෙතන අංශක 90යි.
තුන් කාලක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ කෝණේ අංශ රටේම වෘතයෙන් හතරෙන් එකයි. ඔයාලා දන්නවා මේ ටිකයි මේ හතර සමානයි. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග කියලා කියන්නේ පුතේ සම්පූර්ණ පරිධියෙන් හතරෙන් එකයි. එහෙනම් අපි ඒක ලියනවා 2πr ගෙන් හතරෙන් එකයි කියලා. එතකොට මේ හතරෙන් එක ලැබෙනවා පුතේ ඔයාලා දන්නවා වටේම ප්‍රමාණය අංශක 360යි නේ වටේ ප්‍රමාණය 360යි එතකොට 360කින් මෙතන 90යි එහෙමනම් පුතේ මෙන්න මේ කේන්ද්‍රික කන්නේ කේන්ද්‍රික කෝණය අංශක 90 නම් අපිට ලියන්න පුළුවන් මේ ചാප කොටසේ දිග 2πr ගෙන් 360ෙන් 90යි එතකොට පුතාලා බලන්න බිංදුවට බිංදුව කැපෙනවා 9 වරක් 1යි 9 වරක් 4යි ඒ කියන්නේ 2πr ගෙන් 4ෙන් 1යි මෙන්න මේ ചാප කොටස ඕකට තව මේ අරයන් දෙක එකතු කරගමන් පරිමිතිය ලැබෙනවා එහෙනම් මෙතනත් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අපි ගමු. එහෙනම් සම්පූර්ණ වෘතයේ 2πr නම් එහෙනම් මෙතන තියෙනවා පුතේ 2πr කියලා පරිධිය සම්පූර්ණ වෘතය. මෙතන 180 නම් පුතේ වටේම පරිධිය 360යි නේ කෝණේ. 360 න් 180 ක කොටස. සම්පූර්ණ වට ප්‍රමාණය 360යි නම් දැන් මෙතන තියෙන්නේ පුතේ මේ ചാප කොටස අංශක 180ක් දක්වා. බලන්න මේ බින්දුවට බින්දුව කැපෙනවා පුතේ මෙතෙන්ට 18 1 36ට 18 2 එහෙනම් 2 න් 1යි එහෙනම් මෙන්න මේ ചാප කොටසේ දිග සම්පූර්ණ වටේම පරිධියෙන් 2πr ගෙන් භාගයයි මේ ටික 2πr ගෙන් කාලයි මේ ටික 2πr ගෙන් භාගයයි එහෙනම් බලමු මෙතෙන්ට එනකොට 2πr අංශක 360ක පරිධියකින් මෙතන තියෙන්නේ පුතේ 270 වල දන්නව 90 3ක් 270 නම් වරත්තුන විසින් 270යි. එහෙනම් මෙතන 270. බලන්න බිඳුවට බිඳුව කැපෙනවා. 9 වරත් 3යි 36ට 9 වරක් 4යි 4ෙන් 3යි. තුන් කාලා. එහෙනම් පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2πr ගෙන් කාලයි. මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2πr ගෙන් භාගයයි. මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2πr ගෙන් 4ෙන් 3යි. ඒ නිසා මෙන්න මේ කෝණේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ කේන්ද්‍රික කෝණය දන්නවා නම් පුතේ අපිට මේ කෝණයට අදාළ මේ ചാප කොටසේ දිග සූත්‍රය පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ වෘතයකට 2πr නම් මේ වගේ කෝණය තීටා වෙච්ච මේ තීටා කියන්නේ පුතේ ග්‍රීක අකුරක්. ඔයාලට දැන් මේවා 10 11 දී යොදා ගන්නවා. එතකොට මේ ചാප කොටසේ දිග ചാප දිග ගන්න පුතාලට තියෙනවා සූත්‍රයක්. ඒ තමයි 2πr ගෙන් 360 තීටා. ඒ නිසා අරය r කේන්ද්‍රික ඛණ්ඩයේ මේ ചാප කොටසේ දිග 2πr 360 තීටා. සූත්‍රය පාවිච්චි කරන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර හොයන්න විතරයි. මේ රූපේ පරිමිතිය ගන්නකොට පුතේ ඒකට තව මෙන්න මේ අරයන් දෙක එකතු වෙන්න ඕනේ. පරිමිතියට එකතු වෙන්න ඕනේ. එහෙනම් පුතාලා බලන්න මේ උඩම මම සටහනක් විදියට කොටු ගහලා දීලා තිනවා. අරය r කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තීටා වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සූත්‍රය බලන්න පරිමිතිය මොකද්ද පුතේ දීලා තියෙන්නේ පරිමිතිය සමානයි 2πr 360 න් තීටා ධන 2r c සමානයි 2πr 360 න් තීටා ධන 2r මේ 360 න් තීටා කියලා කියන්නේ පුතේ දැන් මෙතනත් මම පෙන්නවා මේ කෝණයේ විශාලත්වය අනුව තමයි ചാප දිග තීරණය වෙන්නේ එතකොට ඕක පැහැදිලි වෙන්න පුතේ අපි ගණන් හතරක් හදපුවම හොඳටම පැහැදිලි වෙනවා. එහෙනම් දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන ගණන් හතරක් හදමු. දැන් ඔයාලගේ අච්ච පොතේ තියෙනවා පුතේ ඉස්සෙල්ලාම මේ පරිමිතිය හොයන්න කලින් අභ්‍යාස මාලාවක්. ඒකේ දෙන්නේ මේ ചാප කොටසේ දිග හොයන්න විතරයි. ඉතින් ചാප කොටසේ දිගට අර කෑලි දෙක එකතු කරගමන් සම්පූර්ණ රූපේ පරිමිතිය වෙනවා. අපේ පාඩමේ මාතෘකාව පරිමිතියනේ. ඒ නිසා පුතේ අපි එකවර පරිමිතිය හොයමු. බලන්න හතරවෙනි ගණනේ 1 පහත දැක්වෙන එකේ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සොයන්න. මෙන්න මෙහෙම දීලා තිනවා පුතේ මෙතන 14 කියලා දීලා තියෙන විස්කම්බේ නෙමේ අරය. මෙතන ඉඳන් මෙතෙන්ට දිග තමයි 14. එහෙනම් පුතේ බලන්න මම මේ රූප සටහනේ මේ පැත්තෙන් ලියා ගන්නවා මේ රූපේ දීලා තියෙන මිනුම් අණුව අරය 14යි cm. දැන් අපිට මෙතන ඉඳන් මෙතෙන්ට අපි දන්නවා පුතේ අංශක 180 නිසා 300 න් 180 කියලා ගත්තත් නැතත් මෙතන ඉඳන් මෙතෙන්ට හරියටම 2 න් 1යි. එහෙමනම් ඔන්න බලන්න මම මේකේ පරිමිතිය ගන්නවා. පරිමිතිය කියලා ලියන්න ඉඩක් නැති නිසා මම කෙටියෙන් ලියන්නම්කෝ c කියලා. ചാප කොටසේ දිග 2πr සම්පූර්ණ වෘතයේ මෙතන තියෙන පුතේ අංශක 180ක්. ඒ කියන්නේ හරියටම වට භාගයක්.
මේ ලැබෙන්නේ පුතේ ඡාප කොටසේ දිග විතරයි මෙතන ඉඳන් මෙතෙන්ට දිග ඕකට එකතු කරන්න ඕනේ මෙන්න මේ සරල රේඛීය කොටස ඕක තමයි පුතේ විස්කම්බී කියන්නේ 14ව දිග මෙතනින් ලැබෙනවා ඡාප දිග මෙතනින් ලැබෙනවා සරල රේඛාවේදී ওই දෙකම එකතු වුනහම පරිමිතිය දැන් අපි ආදේශ කළ සුළු කරනවා බලන්න 2යි 7න් 22යි මේකේ අරය 14යි දෙකෙන් එකයි නම් මේ ටික සුළු කළොත් එනවා පුතේ ඡාප දිග. ඕකට එකතු කරනවා 14 ව දෙකක් ඒ කියන්නේ මේ මුළු දිග 28යි. දැන් පුතේ මෙන්න මේ කොටසේ ටික සුළු කරගමු. ඒවා සුළු වෙන විදිහට ලේසියෙන් දෙනවා. මේ බලන්න 7 වරක් එකයි 14ට 7 වරක් 2යි. ඕනනම් මේ දෙවරක් එකයි දෙවරක් එකයි. නැවත මතක් කරනවා පුතේ මේ කපලා කොටලා දාන එක පැන්සලෙන් කරන්න. එහෙනම් උත්තරය තමයි ඉතුරු වෙන්නේ මෙතන 1යි 1යි අවශ්‍ය නැහැ 22 වරක් 2 44යි. මෙතන ඉඳන් මෙතෙන්ට 44යි මේ දුර 28යි එහෙමනම් පරිමිතිය කියන්නේ පුතේ මේ 44ට 28 එකතු කරන් 8යි 4යි 12න් 2 එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි 72යි සෙන්ටිමීටර හරි ලේසි දෙවැනියට දීලා තියෙන ගාන බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක් මේ කේන්ද්‍රික ඛණ්ඩේ මේ පැත්ත අංශක 90යි. ඒක ලැබිලා නැහැ පොතේ අංශක 90 දාලා නැහැ. එතන දාගන්න අංශක 90යි. අරය සෙන්ටිමීටර 7යි. හැබැයි පොතේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ඡාප කොටසේ දිග තීරණය කරන්නේ මෙන්න මේ කෝණයෙන්. එතකොට මේ කෝණේ පුතාලා දන්නවා 270යි. එතකොට 270ක් කියන්නේ මම නැවත මතක් කරනවා 360න් 270ක් කියන්නේ බිඳුවට බිඳුවයි 9 වරක් 3යි 9 වරක් 4යි 4න් 3ක්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට කියලා කියන්නේ පොතේ සම්පූර්ණ වෘතයෙන් හතරෙන් තුනක් තුන් කාලක් එකවර හදන්නත් පුළුවන්. එහෙනම් ඔන්න මම ලියනවා. යටින් හදමු. C සමානයි 2πr. එහෙනම් පුතේ මෙන්න මේ ඡාප කොටසේ දිග වෙන්නේ සම්පූර්ණ වෘතයේ 2πr නම් 2πr ගෙන් මෙතන අංශක 270ක් නිසා 360න් 270 කියන්නත් පුළුවන්. නැත්තම් කෙලින්ම හතරෙන් තුන කියන්න පුළුවන්. ඕකට එකතු කරන්න ඕනේ පුතේ තව 7යි 7යි 2ක් 7ව දෙක. ඒ කියන්නේ සෙන්ටිමීටර 14ක්. එතකොට තමයි මේ සංවෘත රූපේ වටේ දිග එන්නේ. හොඳයි අපි ආදේශ කරමු 2යි 7න් 22යි අරය වන්නේ 7. මේක අවශ්‍ය නම් පොතේ සුළු කළාම උත්තරේ දාන්න පුළුවන්. ඔයාලා දන්නවනේ මේ ටික කියලා කියන්නේ හරියට බිඳුවට බිඳුව කැපෙනවා 9 වරක් 3යි 9 වරක් 4යි 4න් 3යි 14යි. මෙන්න මේ සූත්‍රයෙන් ලැබෙන ටික තමයි පුතේ මෙන්න මේ ඡාප කොටසේ දිග. ඕකට 7යි 7යි 14ක් එකතු වුනම රූපේම පරිමිතිය ලැබෙනවා. 7 වරක් 1යි 7 වරක් 1යි. මෙන්න මේ ටික විතරයි සුළු කරගන්නේ. පස්සේ 14 එකතු කරන්න තියෙන්නේ. දෙවරක් 1යි 4ට දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 11යි. 11 සරත් 3 33යි. එකෙන් එකෙන් ගුණ කරපුවාම පුතේ 33ම නේද? ඕකට එකතු කරන්න ඕනේ 14. මේ ටික 33යි මේ ටික 14යි එකතු කළොත් දරුවනේ 4යි 3යි 7යි 3යි 1යි 4යි 47යි. ඉතාලම සරලයි. හරි. ඒ නිසා පුතේ ඔයාලට මේ වැනි හැඩයක අරය මොනාගයක් වුණත් පුතාලට මේ විදිහට හදලා හදලා පිළිතුරක් ලබා ගත හැකි. බොහොම සරලයි. මොන බලන්න ඊළඟට කේන්ද්‍රික කෝණයේ වෙනස් වූ තව ගණන් දෙකක් තියෙනවා. ඔන්න ඔය අද්දකින් දෙකෙනුත් පස්සේ අපි තවත් ටිකක් පාඩමේ ඉදිරියට යමු. අධ්‍යාපනයේ ගොඩාක් මේ කොරෝනා ප්‍රශ්නේ නිසා පුතේ රටේ බිඳ වැටිලා තියෙන සමහර දරුවෝ මේ මාස ගානම මාර්තු වලින් පස්සේ අධ්‍යාපනය කියන දේ අත්හැරිච්චම දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවෝ ඒ වෙච්ච පාඩුව ගැන හිතන්න එපා. මේ මින් ඉදිරියට ඒ පාඩුව අඩුපාඩු හදාගෙන යන්න ඉදිරියට. ඒ නිසා ඔයාලට මේ අපි කරන උදව්වෙන් ඒ අඩුපාඩු ඔක්කොම හදාගත හැකි පුතේ. කේන්ද්‍ර කෝණයේ අංශක 100 8යි අරය 21යි. එතකොට පුතේ මෙන්න මේ ඡාප කොටසේ දිග තීරණය වෙන්නේ මේ කෝණය අනුව අංශක 108ක්. එහෙනම් අපි බලමු මේ මේකෙත් පරිමිති වන්නේ මේ ඡාප කොටසේ දිග සම්පූර්ණ වෘතයේ 2πr නම් අංශක 108ක් නම් පුතේ මේක 360න් 108ක්. ඔකට එකතු කරන්න ඕනේ මේ සූත්‍රයට අංශක දාන්න ඕනේ නැහැ පුතේ. ඔකට එකතු කරන්න ඕනේ 21 ඒවා දෙකක් මේ 21 ඒවා දෙකක්.
දැන් අපි ආදේශ කරනවා 2යි 7න් 22යි අරය කියන්නේ 21යි පුතාලට මේ 360න් 108 කියන එක පුතේ ඇත්තටම මෙතෙන් සුළු කරලා දාන්නත් පුළුවන් නැත්නම් අවසානයේ සුළු කරන්න පුළුවන් 360න් 108 කියන එක ඔන්න බලන්න පුතේ සුළු වෙන විදිහ 360න් 108 ගත්තොත් පුතාලා දැනගන්න ඕනේ මේ භාජ්‍යතා රීති තියෙනවා 7 වසරේ මේකන ගත මේ 6යි 3යි 9යි මේකේ තිලක්කම් එකතු වුණා මේ නම් මෙතන නම් මේ නම් මේ දෙන්නම 9න් 9න් බෙදෙනවා බලන්න පුතේ 9න් බෙදුනොත් 9 වරක් 4 36යි මෙතන 0යි 40යි 9න් බෙදුනා මේක 9න් බෙදුනොත් 10ට 9 වරක් එක 9යි එකක් ඉතුරුයි 18ට 9 වරක් 2යි තව දුරටත් මේ දෙන 4න් 4න් බෙදුනොත් පුතේ 4 වරක් 3යි 4 වරක් 10යි 10න් 3යි මෙතත් පුතේ ඔයාලට තව ඉස්සරහට යනකොට පුරුදු වෙමේ 108ට හරියටම 36 ඒවා තියෙනවා 3ක් 36 වත් 3 36 වරක් 3 108යි. හරි. එහෙමනම් පුතේ මෙන්න මේ භාගයේ විශාලත්වය තමයි 10න් 3ක්. එහෙනම් මෙන්න මේ පරිධියේ දිග පුතේ සම්පූර්ණ වෘත්තයෙන් 10න් 3ක්. ඕකට එකතු කරන්න ඕනේ මේ අරයන් දෙක 21 2 42. දැන් මෙන්න මේ ටික සුළු කළා ඉන උත්තරය තමයි පුතේ චාප දිග. මේ 7ට කැපෙනවා 21ට 7 වරක් 3යි. දැන් බලන්න පුතේ මේ 10 බෙදා ගන්න එපා දෙකෙන් දෙකෙන් කපලා. එයි දන්නවද 10න් බෙදන එක ලීසි. එහෙනම් මෙන්න මේ 4 දෙනා ගුණ කළා 10න් බෙදමු. බලන්න මේ 4 දෙනා ගුණ කරන විදිහ 3 වරක් 3 9යි. 9 වරක් 2 18යි. එහෙනම් 18 22 ගුණ කරමු. 3 වරක් 3 9යි. 9 වරක් 2 18යි. 18 22. එහෙනම් ඔන්න අපි 18 ගුණ කරනවා 22. දෙවරක් 8 16 එකක් ඉතින් දෙවරක් 1 2 1 3 36යි. ආයි දෙකෙන් ගුණ කරද්දී එක ස්ථානට බිඳුව දාලා දෙවරක් 8 16 දෙවරක් 1 2 1 3 36 එහෙනම් 6යි 9යි 3යි 396යි 100ෙන් හදන්න ඕනේ. ඔක බෙදන්න ඕනේ 10ෙන්. එහෙනම් පුතේ මේ 4 දෙනා මේ 4 දෙනාම ගුණ කළොත් උත්තරේ එන්නේ 396යි 10ෙන් බෙදිච්ච ගමන් 39.6යි 3 වරක් 3 9යි 9 වරක් 2 18යි 18 22 ගුණ කළොත් එන්නේ 396යි 10ෙන් බෙදෙනකොට 39.6. එහෙනම් චාප දිග 39.6 සෙන්ටිමීටර ඔකට 42ක් එකතු කළොත් අපිට ලැබෙනවා සම්පූර්ණ රූපයේ පරිමිතිය. එහෙනම් පුතේ අපි ඔන්න 39.6ට 42 එකතු වෙන්නේ පුතේ පූර්ණ සංඛ්‍යා පැත්තට මේ දශම පැත්තට යන්නේ බිඳුවනේ නේද? ඔන්න එකතු කරන්නයි යන්නේ. 6යි. 9යි 2යි 11 එකක් ඉදිරියේ 4යි 3යි 7යි 1යි 8යි 81.6 සෙන්ටිමීටර. හරි. එහෙමනම් පුතාලා දැන් මේ සුළු කරන ක්‍රම වැඩි දියුණු කරගන්න දශම ආවයි කියලා ගුණ කරන්න ආවයි කියලා අපේ වැඩේ මල නතර කරන්න ඕනේ නැහැ. පුහුණු වෙන්න. පුතාලට මම තව මඟ පෙන්වීමක් කරනවා. මම මේ දවස්වල 6 දරුවන්ට මේ පොඩි පොඩි ගුණ වෙන බෙදෙන තැන් මේ වටත් අදාළව දාලා තිනවා විශේෂ වීඩියෝ එකක්. ඒක YouTube එකේ තියෙන්නේ. ඒවා පුළුවන් නම් පුතාලා බලන්න. 6න් ඉහළ ශ්‍රේණි වල තියෙන යම් යම් විෂය කොටස් තමන්ට පුළුවන් නම් පරීක්ෂා කරලා බලන්න. දැන් මේ අලුත් ශිෂ්‍යත්වය කරපු දරුවන්ට මේ ಗುಣ වෙන ඒවා ඉලක්කම් 3ේ සංඛ්‍යාව දක්වා. අපිට දැන් මොකක් හරි 458 256න් ಗುಣ කරන්න කිව්වොත් සමහර දරුවෝ දන්නේ. මේ ඔක්කොම ක්‍රම අර 6 වසරේ පාඩම් එක මන් දාලා තිනවා සුළු කිරීමේ අභ්‍යාස. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම. ඒ නිසා ඒව බලන්න. ಗುಣන වගුව පාඩම් කරන්නේ කොහොමද? බෙදන්නේ කොහොමද? දැන් පුතාලට සමහර ලොකු බෙදීමක් කරගන්න ඕනොත් අපි හිතමු සංඛ්‍යාව බෙදා ගන්න තියෙනවා 72 න් සංඛ්‍යාව බෙදා ගන්න තියෙනවා 58 න් ඒ ඔක්කොම අපි 6 වසරේ පැවරුම් වල දාලා තිනවා ප්‍රැක්ටිස් කරන විදිය බෙදන විදිය හරි මෙන්න පුතේ ඊළඟ ගාන මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා මෙතන කේන්ද්‍ර කෝණයේ අංශක 150යි හැබැයි මේ කේන්ද්‍ර කෝණය නෙමෙයි පුතේ මේ බාහිරින් තියෙන කෝණයක් අංශක 150යි අරය මෙහෙම දාලා තියෙන්නේ ඒ කියන්නේ සෙන්ටිමීටර 24යි. පුතේ මෙතන 150යි නම් මෙන්න මේ කෝණය ගණනය කරගන්න 360න් 150ක් අඩු කරගත්තොත් 210යි. එහෙනම් මෙන්න මේ කෝණයේ අංශක 210යි. මේ කෝණය 210යි කියන්නේ පුතේ මේ චාප කොටසේ දිග සම්පූර්ණ පරිධියෙන් 360න් 210යි. සම්පූර්ණ පරිධිය 25 යන අන්න එකෙන් 360න් 210 මේ චාප දිග. එහෙනම් දැන් පරිධිය හොයනවා. සම්පූර්ණ පරිධිය 25R මෙතන කෝණය 210 නම් මේ චාප ටිකේ දිග 360න්
देशीय दहाई ओकट एक तो करान नौने पुते विसी हाथर एवा देखा तो कोटे नौ में संपूर्ण रूपे परिमिति चाप अधिकतमाय में ठीका आदेश करम देखाई हाथे में विसी देखाई अरे या की यदे विसी हाथर आए तुमसे ये टेन देशीय दहाई क्या ने पुते और ना में बिंदु रे बिंदु क्या पिला दिशाएं විසිය එක කියලා ගන්නත් පුළුවන්. හරි. බලන්න මෙතන එතකොට 24 ඒවා දෙකක් 48යි. හරි. අන්තිමට 48 එකතු කරමු මේ චාප දිගට. මෙන්න මේ ටික සුළු කරගමු. පෑනේ ලිවන පොතේ පෙන්සල අරන් මෙතන සුළු කරගන්න එක පොඩ්ඩක් කාලීතේ. මේ 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. මේ දෙන 12න් බෙදෙනවා නේද? 12 වරක් 2යි 24ට 36ට 12 වරක් 3යි. තුනෙන් තුනෙන් බෙදුණොත් තුන් වරක් එකයි තුන් වරක් එකයි. ඉතුරු වෙන පුතේ 2 22 2. 22 ඒවා දෙකක් 44යි 44 ඒවා දෙකක් 88යි. එහෙමනම් පුතේ මෙන්න මේ චාප කොටසේ දිග සෙන්ටිමීටර 88යි. ඕකට එකතු කරන්න ඕනේ මේ 44. 8යි 4යි 12න් දෙක එකක් ඉතුරුයි 8යි 4යි 12 එකයි 13යි. 132යි චාප කොටසේ දිග. 132යි. මෙතන පුතේ වැරදීමක් වෙලා තිනවා 48 නේද මෙතන 48යි නේ පුතේ 48 එතකොට මේක වරදින නේ 8යි 8යි 16න් හා එකක් විතරයි 8යි 4යි 12 එකයි 13 136 ඒකනි වැරදි විය යුතුයි හොඳයි මෙතන 48ක් නේ පුතේ 8යි 8යි 16 එකක් විතරයි 8යි 4යි 12 එකයි 13යි හරි එහෙමනම් මේක නැවත බල බල හදන්න ඕනේ එක සැරයක් බැලුවා ක්‍රමී අල්ලගත්තා තනියෙන් හැදුවා එතන මේකත් හදලා පුතාලගේ අභ්‍යාසයක් දෙකම හදන්න ඕනේ හරි දැන් පුතේ අපි ටික ටික පාඩමේ මැද හරියට ඇවිල්ලා තියෙන්නේ ඊළඟට බලමු සමහර ගණන් වල පුතේ මේ දත්ත වෙනුවට පරිමිතිය දීලා රූපේ අනිත් අනිත් කොටස් අහන්න පුළුවන් අන්න එවැනි ගණන් මම දැනට හතරක් පැහැදිලි කරලා දෙනවා මේ හතර හොඳට බලා ගන්න හදන විදිය පස්වෙනි ගණන කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණය 108යි මේ තීටා වෙනුවට දාන්න පුතේ 108 මම එහෙම ලියන්නම් පරිමිතිය 136යි ඒ කියන්නේ පුතේ c = 136යි මෙතන දැම්මට පුතේ ආදේශ කරනකොට මේවා ඒකක ආදේශ කරන්නේ මේ අංශක කියන්නේ ඒකකයක් මෙතන සෙන්ටිමීටර 30 නම් සෙන්ටිමීටර ආදේශ කරන්නේ දැන් අහනවා මේකේ අර එහෙමනම් පුතේ සූත්‍රය c = 25r දැන් මෙතන චාප කොටසේ විතරනේ මේ සම්පූර්ණ මේ රූපයක පරිධිය දීලා තියෙන්නේ පරිමිතිය පරිමිතිය එතකොට පරිමිතිය කිව්වම පුතේ චාප කොටසේ දිගට අරයන් දෙක එකතු වෙනවා 25r 360 තීටා ධන 2r එහෙනම් අරය r ඕ කේන්ද්‍ර කෝණය තීටා වූ චාප කොටසක මේ තියෙන චාප මේ කේන්ද්‍රික ඛණ්ඩයක මේ තියෙන චාප දිග ඔකට 2r එකතු වෙන පස්සේ අර අරයන් දෙකත් එකතු වෙනවා එතකොට චාප දිගට අරයන් දෙක එකතු වෙන්න ඕනේ සම්පූර්ණ පරිමිතිය එතකොට හරි අපි පරිමිතිය වෙනුවට දාන්න පුතේ 136 ආදේශ කරමු 2යි 7න් 22යි අරය දන්නේ අරය තමයි අහන්නේ r 360න් තීටා ඒ කියන්නේ 108යි ඔකට එකතු කරන්න ඕනේ පුතේ 2යි r දැන් මෙච්චර ලොකු ගණන් පුතාලගේ අච්චු පොත්වල ගොඩක් නැහැ තියෙන්න පුළුවන් තියෙනවා හැබැයි මේ ගණන් හදන විදිය පුතේ හරි ලේසි එකක් දෙකක් හොඳට ප්‍රැක්ටිස් වුණා නම් දැන් අපිට තියෙනවා පුතේ මෙන්න මේක සුළු කිරීමේ ක්‍රමයක් අපි ඉස්සෙල්ලා බලමු පුතේ මේ 300ටෙන් 108 වෙන තැනකට අරන් 360ටෙන් 108 කියන එක ඉස්සෙල්ලත් අපි සුළු කරා මේ බලන්න මතකද 9න් බෙදුවා නේද 9 වරක් 4 36 40යි 10ට 9 වරක් එක 9 එකක් ඉතුරුයි 18ට 2යි 4න් බෙදුනොත් 3යි 4න් බෙදුනොත් 10යි 10න් 3 කියලා ගත්තා නේද මීට පෙරත් ඒ හදන හදන වාරයක් ගන්න පුතාලට මේ සුළු කිරීම පුහුණු වෙනවා එහෙනම් ඔන්න බලන්න 136යි මේක අපි බලමු කොහොමද සුළු වෙන්නේ කියලා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම හරි අපිට ඕන නම් පුතේ එකවරම සුළු කළා මෙතන උත්තරේ දා ගන්න පුළුවන් මේ බලන්න දැන් මේ ටික 10න් 3ක් වෙනවා කියවනේ එහෙනම් පුතේ මෙතන තියෙන්නේ 2යි 7න් 22යි r තියෙනවා මේ 360ටෙන් 108ක් කියලා කියන්නේ පුතේ 10න් තුනා. එතකොට මම මේ වෙනම අරන් පින්නේ පුතාලට අවධානය මේකට ගන්න. මේකේ පුතේ ආයි තව දුරටත් කැපෙන්නේ මේ 10 2 විතරයි. දෙවරක් 1යි 10ට දෙවරක් 5යි.
එහෙනම් මෙන්න මේ පදයේ සුළු නැන් පස්සේ අවසානයේ මෙතුරු වෙන පදයේ හරයට 7 5 35ක් ඉතුරු වෙනවා. ලවයට එන්නේ 22ව 3ක්. එහෙනම් 3 + 2 = 6යි 3 + 2 = 66යි r + 2r. ඇත්තටම පුතේ මේක හදන්න ගොඩාක් ලේසියි. ඔයාලට සමීකරණ පාඩම මීට පෙර හොඳට ප්‍රැක්ටිස් වෙලා තිබුණා නම්. දැන් 10 වසරේදී තියෙනවා සමීකරණ 9 කරපු ටිකෙනුත් අපිට මේක හදන්න පුළුවන්. බලන්න පුතේ මම ඔයාලට කියලා දෙනවා ලේසි ක්‍රමයක්. මෙතනදී මේ හරයේ තියෙන 35 ඉවත් වෙන්න අපි සමීකරණයේ තෑම පදයක්ම 35ෙන් ගුණ කරනවා. එතකොට මේ 136ත් ගුණ වෙනවා 35ෙන්. 35ෙන් 66යි r වත් ගුණ වෙනවා 35ෙන්. 2යි r වත් ගුණ වෙනවා 35ෙන්. මේක හරිය ලේසි. ඔන්න බලන්න. එතකොට මේ 35ට මේ 35 කැපිලා යනවා. මේක ගුණ කරන්න එපා පුතේ. බලන්නකෝ 136 වාරයක් 35 සමානයි. මෙතන 66යි r මෙතන 35 දෙකෙන් ගුණ කළොත් 70යි r. එහෙනම් මෙතන 66යි r ධන 35 ඒවා දෙකක් 70යි r. 66යි 70යි 13න් පස්සේ පුතේ උත්තරේ 6යි 7යි 6යි 10. 136යි r සමානයි 136 වරක් 35. මං කිව්වනේ ගුණ කරන්න නැතුව තියමු කියලානේ. දැන් එහෙමනම් පුතේ මෙතෙක් ආපු පියවර හරි දැන් දෙපසම බෙදමු 136. එතකොට 136ට 136 කැපෙනවා. ඉතුරු වෙන්නේ පුතේ මේ පැත්තේ r. එහෙනම් බලන්න මෙතනත් මේ 136ට 136 කැපෙනවා 35යි. එහෙනම් අපිට ලැබෙන උත්තරය අරය සමානයි සෙන්ටිමීටර 35යි. අමාරු සුළු කිරීමක් කියලා හිතන්න එපා පුතේ. ඔයාලට 11ට යනකොට ඊට වඩා ලොකු සුළු කිරීමිනවා. ගණිතය ඉගෙන ගන්න දරුවෙක් මේ සුළු කිරීම දැනගත යුතුයි, මේ රටා ඉගෙන ගත යුතුයි. එහෙනම් පුතේ මේක නැවත නැවත බලන්න, නැවත නැවත හදන්න. සමීකරණවලදී ඔයාලට මේක ඉතාම හොඳින් වැටහි සමීකරණවලදී මේ ඔක්කොම සුළු වෙන පියවරෙන් පියවර මම පුතාලට උගන්වනවා. හරි. එහෙනම් මේ වගේම තව ගාණක් තියෙනවා. කේන්ද්‍ර කෝණයේ අංශක 200යි. තීටා වෙනුවට 200 අංශක සෙන්ටිමීටර පරිමිතිය 34.6යි. දැන් c සමානයි 34.6ක් වුණොත්. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මේ කෝණේ විශාලත්වය තමයි දීලා නැත්තේ. නෑ, කෝණේ විශාලත්වය අංශක 200ක් වෙනවා. මේකේ පරිමිතිය 34.6ක් වෙනවා සෙන්ටිමීටර. එහෙමනම් අහනවා මේකේ අරය කීයද කියලා. පුතේ බලන්නකෝ මේ දශම ගණන් එක්ක අපි සුළු කරන ක්‍රමේ. එහෙමනම් පරිධිය පරිමිතිය සමාන වෙනවා චාප දිග 25r 360 තීටා ධන 2r. ඔයාලගේ අච්චු පොතේ තියෙන ගණන් පොතේ ටිකක් ලේසි ගණන් තියෙනවා. මොකද අච්චු පොතේ සමහර විට මේ සම්පූර්ණ පරිමිතිය නැතුව චාප කොටසේ දිග විතරක් කියලා දෙනවා. ඉතින් ඔයාලා මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ අච්චු පොත හොඳට හදා අරන් ඒකේ තියෙන අභ්‍යාස නිදසුන් බලන්න. එතකොට අපි මේ ටිකක් එකවරම හදන කෙටි ක්‍රමයක් ඉගෙන ගන්න තියෙනවා කියලා ඔයාලට තේරෙයි. මෙතෙන්ට දාමු අපි 34.6 සමානයි 25 r. r වනේ හොයන්න ඕනේ පුතේ. එහෙනම් r ඉතුරු කරමු. 360 200 2r. දැන් මෙතන කරපු දෙයම මෙතනත් කරනවා. හොඳට බලන්න පුතේ. මේ බලන්න මෙන්න මේ ටික සුළු වුණොත් කීයද බලමු. වරහණක් දාගන්න කියලා නෙමෙයි මං කියන්නේ, මේ ටික සුළු කරමු. බිංදුවට බිංදුවක් කැපෙනවා. තව දුරටත් මේ දෙන්න බෙදුනොත් පුතේ 4ෙන් 4 වරක් 9යි 20ට 4 වරක් 5යි. මෙතන අවසානම ඉතුරු වෙන ඉපදේ 7 වරක් 9 63යි. මෙතන 2 22 5 ගුණ කරනකොට ලේසියි පුතේ. 5 වරක් 2 10යි. 5 වරක් 2 10යි. 10 22 න් ගුණ කළොත් 220යි. r ධන 2r සමානයි 34.6. දැන් පුතේ අපිට පුළුවන් මේක 63 හරයේ තියෙනවා නම් සෑම පදයක්ම 63 න් ගුණ කරන්න. එහෙනම් 34.6ත් 63 න් ගුණ කරමු. 63 න් 220යි r වත් 63 න් ගුණ කරමු. 2r වත් 63 න් ගුණ කරමු. 63 න් 63 න් 63. මම බොහොම ප්‍රවේශමෙන් උගන්වන්නේ. මොකද ටිකක් ගණිතයට ටිකක් එලිමෙලි වෙච්ච බබාලත් මේක බලයි කියලා හිතලා සරලව ගන්නව. නැත්තම් පුතේ මේක දඩිබිඩි ගාලා මට යන්න තිබ්බා වේගෙන්. ප්‍රවේශමෙන් උගන්වන්නේ කාටවත් අපහසුතාවය තින වෙන්න. එහෙනම් පුතේ බලන්න 63ට 63 කැපුණාම මෙතන ඉතිරෙනවා 220යි r.
හැට තුනේව දෙකක් කියලා කියන්නේ දෙවරක් තුන හයයි දෙවරක් හය දොළහයි එකසිය විසිහයයි R මේ පැත්ත 34යි දසම හය ගුණ කිරීම 63 මෙන්න මේ දෙන්න එකතු වුණොත් බලන්න පුතේ කීයක් එනවද සජාතිය පදනේ R R එනං 6යි 0.6යි 2යි 2යි 4යි 2යි 1යි 3යි 346යි R මේ පැත්තේ තියෙනවා 34.6 ගුණ කිරීම 63 බලන්න පුතේ ගාන ලොකුවට පෙවුනට මේකේ ලොකු දෙයක් නැහැ අපි හරියට පුහුණු වෙනවා නම් මේ බලන්න R උක්ත කරන්න 346 න් බෙදනවා මේ පැත්තත් බෙදනවා 346 දැන් බලමු R ගන්නේ කොහොමද කියලා මේ බලන්න පුතේ මෙතන තියෙන්නේ 34.6 මෙතන තියෙන්නේ 346 එහෙනම් 34.6 ව 346 ට දෙනවා හරියටම 10ක් 34.6 10ක් තමයි 340. එහෙනම් පුතේ 34.6 1යි මෙතෙන්ට 34.6 10යි. ඒක සාමාන්‍ය සුළු කිරීමක්. 34.6 වගේ 10 ගුණයක් තමයි 340. එහෙනම් 346ට 34.6 10ක් තියෙනවා. එහෙනම් දැන් 63 10ෙන් බෙදපුවාම පුතේ 6.3යි. මේ මට්ටමට ඕනේ පුතේ 10 වැඩ කරන් යන්න. 34.6 10ක් 346 එහෙනම් 10 මෙතන 10යි 63 10ෙන් බෙදුනොත් 6.3 එහෙමනම් පුතේ මේකේ අරය 6.3යි අරය 6.3යි ගණිතය ඉගෙන ගනිද්දී පුතේ මේ කාරණා ටික පුතාලගේ ගණිත දැනුම වැඩි දියුණු වෙන්න මේ සුළු කිරීමේ ක්‍රම ඕන වෙනවා හරි එනිසා මේ වෙණි ගණන් හදන්න ආසාවෙන් හදන්න ඔයාලට දැන් මම ළඟ නැති වුණත් පුතේ මේ උදව්ව තියෙනවා මේ වීඩියෝ එක තියෙනවා නැවත බල බල හදන්න ප්‍රැක්ටිස් කරන්න කාලය රන්හානේ මේ පුතේ මේක මිල කරන්න බෑ රන් වලට මිලක් තියෙනවා කාලය මිල කරන්න බෑ කාලයෙන් ප්‍රයෝජන ගත්තොත් ඔයාලා අනිවාර්යෙන් ජය ගන්නවාමයි ඒ නිසා පුතේ ඉගෙන ගන්නකොට කාලය යොදවන්න තමන්ගේ ජීවිතේ වටිනා දෙයක් රැස් කරගන්න වටිනා දෙයක් දැනුම රැස් කරගන්න කාලය යොදවන්න අපි නිරපරාදී නාස්තිකන කාලය මේවට යෙදුවොත් තමන්ට පුදුම සතුටක් දැනෙනවා තමන් දැනුමින් පෝෂණය වෙනකොට තමන්ට සරලයි ඉලක්ක සරලයි විෂය ලේසි නිසා ඒ ගමන යන්න මේව හොඳට ඉගෙන ගන්න හරි හොඳයි පුතේ එහෙමනම් අපි දැන් මේ ගණන් වලින් පස්සේ ඊළඟට යනවා ඒ ගණන් දෙකට පුතේ මම උතන ඉඩ තියලා නැහැ ඉඩ තියලා නැති වුණාට පුතාලා ඒ ගණන් දෙක හදන්න සටහන් පොත අරගන්න මොකද මම පිටු ගාන වැඩි කලේ නැහැ පිටු ගාන වැඩි කරා නම් පුතේ මේක මහා පොතක් වෙනවා ඒ නිසා මම මොකද මේ ගානක් හදන්න ලොකු ඉඩක් යනවා ඒ නිසා මේ ගාන නිබන්ධනේ හදන්න ඉඩ නැහැ වෙනම පොතක හදා ගන්න හරි බලන්න පුතේ මේ ගාන 6 කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය දීලා තිනවා 117.5 එහෙනම් C සමාන 117.5 ඇත්තටම මේ සූත්‍ර ආදේශය කියන කොටස යන්නේ අරය 45 නම් R සමානයි 45 සෙන්ටිමීටර අහනවා කේන්ද්‍රික කෝණය කීයද කේන්ද්‍ර කෝණය එහෙනම් පුතේ අපි සූත්‍රය මතක් කරගමු C සමානයි 25R 360 තීටා ධන 2R ඕක දැන් කටපාඩමේ තියාගන්න පුතේ ඔයාලට ඕන නම් half sheet කොලයක් අරගෙන පුතාලා මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ඔහොම ඇඳලා තීටා දාලා R දාලා පරිමිතිය සමානයි C සමානයි 25R 360 තීටා දන 2R කියලා ලියලා හොඳට ප්ලැටිනම් එකකින් බිත්තිය කොහේ හරි සෙලෝ ටේප් එකක් ගහලා සතියක් විතර යන්නේනකොට නිකන් බලන්න ඕක හිතට වදිනවා හිතට වදිනවා තමන්ගේ පරිසරයේ මේ සූත්‍රය දකින්න තියෙන්න ඕනේ එතකොට මේ සතිය පුරා පුතාලා ඔක දකිනවනම් ටක් ගාලා දන්නවා C සමානයි 25R 360 තීටා දන 2R හරි දැන් අපි ආදේශ කළ බලමු නේද මේකේ උත්තරය ගන්න විදිය. මේක ඇත්තටම පුතේ සූත්‍ර ආදේශය. සූත්‍රයක් තියෙනවා සූත්‍රයේ ආදේශ කරන්න පද තියෙනවා. 117.5 25R කියන්නේ පුතේ 2යි 7න් 22යි R. R වෙනුවට අපි දාන්නේ පුතේ 45. ගුණ කිරීම 360න් තීටා. එතකොට මේ තීටා කියන්නේ පුතේ මේකේ තියෙන අඥාත පදය. එයාව තමයි හොයන්න ඕනේ. ධන 2R දෙවාරයක් 45 මෙන්න මේ එකතු කිරීමේ ලකුණෙන් පුතේ මේ පද දෙක වෙන් වෙනවා හරි එහෙනම් බලන්න මෙන්න මේ ටිකේ වටිනාකම පුළුවන් තරමක් මේක සුළු කරලා ගමු හැකියතා ඔන්න බලන්න පුතේ මේ 45යි 360යි සුළු වෙනවා
කෙටි ක්‍රමයක් තියෙනවා පුතේ 345 ව බලන්න පුතාල ඔවත් ඉගෙන ගන්න 360 පාට 45 ගොඩවල් බලන්න පුළුවන් 360 ට 90 ගොඩවල් 4යිනේ 360 ට 90 ව 45 ව වෙන්නේ 8යි නැත්තම් පුතාල මෙහෙම ගන්න මේ දෙන්නම 9 9 9 වරක් 5යි 36 ට 9 වරක් 4යි 40යි 5 වරක් 1යි 40 ට 5 වරක් 8යි මේවා පෙන්සලින් කරන දේවල් පුතේ මේ කපන කොටන मेरी का तवसलु करान पुलान देवरा के काय आटा देकर टबे दुनों थातराई देवरा के कोलहाई देखें बे दुनों देखाई ती मेन्ने में भी जिन्हें कापला कोटला में तन आपेरी सिद्धू कर गाने नांगे पाप दे एक टे पेंसिलिंग कला उत्तरे का तरफ से माकला दान ये ना गाने लामे गाव पेंसिल माकने ये पेन थी इन्नो इन्हम पुते मेक अवसाने इतुर वेने हाथोरा देगा दा हाथराई मेथन इतुर इन्हों पुते हाथाई देखाई दा हाथरा लावे इतुर वेने पुते एकोलहाई थी इधर अच्छा මේ පදේ සුළු වුණාම හරය ඉතුරු වෙන්නේ 7 සහ 2 14යි 11යි 30ට ඉතුරු වෙනවා. එහ�නම් මෙතන 117.5 මෙතන 11යි 30ට ධන 45 ව දෙකක් මෙතන 90යි. මෙතන පොඩි නීති විරෝධී වැඩක් කළා. දැන් මේ ගාණේ කොටසක් මෙතන ගිහින් තියෙනවා නම් පුතේ මේ ගාණේ පියවර ඊට වඩා පහළ යන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ මේක පෙන්සලින් කරන්න කියලා. පෙන්සලින් කරා නම් පුතේ මේ පෑනින් හදලා පෙන්සලින් කැපුවා නම් මේ ටික මකලා දාන්න පුළුවන්. එතකොට මේ පියවර 2 7 22 45 මේ ටික ඉතුරු වෙනවා. හරි. දැන් පුතේ මේක සුළු කරනකොට සමීකරණයක් විසඳන විදිහමයි පුතේ මේ තියෙන්නේ තීටව 14න් 11න් ගුණ වෙලා 90ක් එකතුලා. මේ 90 මේ පැත්තට ගෙනවත් පුතේ ඍණ 90ක් ලෙස අඩු කරන්න පුළුවන්. නේද 117.5න් මේ ධන 90 කියන්නේ දෙපැත්තෙම 90 90 අඩු කරනකොට එයාට යා කැපිලයි මේ පැත්තට ඍණ 90ක් එනවා. අපි සමීකරණ පාඩමේදී මේක හොඳින් කියනවා පුතේ මේ ධන 90 මේ පැසෙන් ඍණ 90ක් ලෙස ලිව්වත් ඒ පිළිතුරම ලැබෙනවා. එතකොට 14න් 11යි තීටා. පුතේ මේක අඩු කරන්න 117.5න් 90ක්. පුතාලට මනෝමයෙන් අඩු කරන්න යන්න අපහසුයි නම් මෙන්න මෙහෙම ගන්න 117.5. 90 මෙහෙම එන්නේ 90.0 කියලා ලියන්නෙත් 90ම තමයි. එහෙනම් පුතේ මෙතන 5යි 7යි 11න් 9න් 2යි. එකෙන් බැරි නම් 11න් 9න් 2 27.5යි. එහෙනම් දරුවනේ මෙතෙන්ට එනවා 27.5ක් සමානයි 14න් 11යි තීට තීට උක්ත කරන්න නම් මේකේ පරස්පරයෙන් ගුණ කරන්න 11න් 14න් 11න් 14 මෙතන 14ට 14 11 11 කැපුණොත් මෙතන තීට උක්ත වෙනවා මේකත් බලන්න පුතේ 11න් බෙදෙනවා මේ 11 සරක් 1යි 27ට 11 සරක් 2 22යි 5ක් ඉතුරුයි 55ට 11 සරක් 5යි 2.5ක් එහෙනම් පුතාලා 2.5 14න් ගුණ කරන්න ඕනේ අපි 2.5 14න් ගුණ කරන 14 25ක් මනෝමෙන් ගන්නත් පුළුවන් නැත්නම් 25 ව 14 4 වරක් 5 20න් බින්දුව 2 4 වරක් 2 8 2 10 100 එකෙන් ගුණ කරන්නේ පුතේ එක ස්ථානෙට බින්දුව දාලා 1 වරක් 5 5යි 1 වරක් 2 2යි බින්දුවයි 5යි 3යි 350ක් ලැබුණාට මෙතන දශම ස්ථාන එකක් තියෙන නිසා එකක් පන්න උත්තරේ 35.0යි එහෙනම් උත්තරේ මෙතන 35යි එහෙමනම් පුතේ මේ අපි හදලා තියෙන්නේ කේන්ද්‍රික කෝණයේ අංශක 35ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක තමයි මේ පරිමිතිය අරය වෙන්නේ. එහෙනම් පුතේ අපි ලියනවා අහන්නේ කේන්ද්‍රික කෝණය. එහෙනම් ලියන්න ඕනේ පුතේ උත්තරේ කේන්ද්‍රික කෝණය අංශක 35යි. අඩි කෝඩුවක් කරන් ලස්සන ඉරි දෙකක් ගහලා ඕනනම් ලස්සන හරියක් දාගන්න. මේ හරිය අනාගතයේදී පුතාලටම තමයි ලැබෙන්නේ. රයිට්. මේවා අමාරු නෑ පුතේ. ඉතාලේසි. හැබැයි පුතාලට මම තව දෙයක් කියන්න. හොඳ දරුවෝ වගේ ගුණන වගුව ප්‍රැක්ටිස් කරන්න. මේ සුළු කිරීම ප්‍රැක්ටිස් කරන්න. ආසාවෙන් මේක ගාන කල්ලගත්තට මේ ගානම පුතේ කොලයක් කරන් පස්සරයක් හදන්න. හයසරයක් හදන්න. මොකද ඒක ජීවිතයේ Tamanට රහක් වැටුණා නම් ගණිතය කියන්නේ පුතේ මුළු ජීවිතේම ඊළඟට ඔයාලට සාර්ථකයි. ඒ රහ අඳුර ගන්න ගණන් හදන්න මේ ගාන නැවත නැවත හදන්න යාළුවෙකුට කියලා දෙන්න. හොඳයි අපි එහෙමනම් පුතේ තව එක ගානකට යමු මේ ගානෙන් පස්සේ අපිට පරිමිතිය 108යි ඔන්න අපි හදනවා ඒකේ 4 වෙනි ගණන C = 108යි අරය = 21යි කේන්ද්‍ර කෝණය පෙර සේමයි මෙවැනි ගානක් අපි බලමු මේ අද්දේ කිව බරක් C = 25R 360 තීටා ධන 2R ආදේශ කරමු පුතේ පරිමිතිය 108යි 2 7 22 අරය 21යි
360 හැටෙන් තීටා ධන 2r 21යි. එහෙනම් බලන්න පුතේ මෙන්න මේක හැකි තාක් සුළු කරමු. මම ඉක්මනට සුළු කරනවා පුතේ මෙහෙම. 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. මෙතන කටු ගානවට වඩා මම වෙන මරම් පෙන්වන්නම්. 2 22 7 21 360 තීටා කියන පදේනේ තියෙන්නේ. මේ බලන්න පුතේ 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. 3 වරක් 1යි 3 වරක් 1යි 2යි 20යි. 2 බෙදුණොත් 2 වරක් 1යි 2 වරක් 60යි 2 බෙදුණොත් 11යි 2 බෙදුණොත් 30යි. එහෙනම් 30 11යි. එතකොට මේ ටික සුළු වුණාම එන්නේ පුතේ 30 11 θ ධන 21 2 කියන්නේ පුතේ 42 = 108. ගණන් හදද්දී පුතේ අනිවාර්යයෙන්ම කටු වැඩ කොලයක් තියාගත යුතුමයි. ඒකට චූටි කොලයක් නෙමෙයි හොඳට ඉඩ තියෙන කොලයක්. 42 මේ පස්සෙන් ලියපුවාම 108 ÷ 42 = 30 11 θ. පුතේ අඩු කරමු 8 2 6යි 10 කෙලින් බිඳුවෙන් බෑනේ 10 4 6 66 = 30 11 θ. ඕක සමීකරණ වලින් පස්සේ නම් අපිට මේක 30 ගුණ කරලා 11 බෙදන්න පුළුවන් එකවරම. කමක් නෑ අපි ඉස්සෙල්ලා කරමු මේ පුතේ 30 11 කැපෙන්නේ 11 30 ගුණ කරනවා දෙපසම. එතකොට 30ට 30 11ට 11 කැපුණොත් තීට සමානයි 11 වරක් 66ට මෙතෙන්ට 1යි 11 වරක් 6යි 30 6ක් 6 වරක් බිඳුවයි 6 වරක් 3 18යි 180. ඒක හරියටම පුතේ මේක අර්ධ වෘත්ත ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය එහෙනම් ලියනවා කේන්ද්‍රික කෝණය අංශක 180යි. හරි. තාම් පිටු දෙකයි. කමක් නැහැ පුතේ අපිට ඊළඟ 3-4 පිටු දෙකෙත් හොඳ අත්දැකීම් ටිකක් තියෙනවා. බලමු 3 වෙනි පිටුවේ පුතාලාට තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපවල පරිමිතිය. එතකොට පුතේ අපිට විවිධ මේ වෘත්තාකාර හැඩතල සහිත දරුවනේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට අනිවාර්යෙන් වෘත්ත මිනිතිය ගාණක් දෙනවා. එතකොට ඔයාලා මේ දැන් හදන ගාණටත් වඩා සරල ගාණක් තමයි ඕ ලෙවල් පේපර් එකට දෙන්නේ. සරල ගාණක්. වෘත්තාකාර පොකුණක් කියයි වෘත්තාකාර හැඩ තියෙන හරි එහෙම ප්‍රායෝගික ගාණක් දෙනවා. ඒක ඉතා සරලයි. මේ සූත්‍රය භාවිතා කරලා හදන. එහෙනම් අපි මේ දැන් හදන ගණන් හයිනොත් තව ටිකක් ප්‍රැක්ටිස් එක වැඩි කරගමු පුතේ වෘත්ත සම්බන්ධව කේන්ද්‍රික කොටසක් සම්බන්ධ රූප. එතකොට බලමු පළවෙනි ගණන. මේ පුතාලාට තනියෙන් හදන්න තියෙන ගණන් ටික හදන්න මේ දැනුම හොඳටම ඇති. ආරකු ජනේලයක හැඩයක්. හැබැයි මෙතන දීලා තියෙන විශේෂත්වය තමයි පුතේ මෙන්න මේ කොටස සමචතුරස්‍රාකාරය නම් මෙන්න මේ කොටස් තුන සමානයි. එහෙනම් පුතේ මෙතන ඍජු කෝණ එන්න ඕනේ හරිනම්. ඒ කියන්නේ මෙතන සමචතුරස් හැඩයක් වුණාම පුතේ මේ පාදයට මේ පාදයට සමානයි. මේකේ මුළු උස දීලා තියෙනවා. මේ මුළු උස සෙන්ටිමීටර 21යි. දැන් අපිට මේකෙන් කොහොමද අරය හොයන්නේ? අපිට දැන් පුතේ පරිමිතිය හොයාගන්න මේ දිග දන්නේ, මේ දිග දන්නේ, මේ දිග දන්නේ, මේ ටික දන්නේ. හැබැයි එක දෙයක් දන්නවා මුළු උස. මුළු උස දුන්නොත් මේ දීලා තියෙන ආස්තරයේ මේ අරය හොයාගන්නේ කොහොමද? හොඳයි මෙන්න බලන්න පුතේ මම මේ දුරක් ගන්නම් R කියලා. මේ කුඩා කොටසක් අරගෙන මේ කොටස R වුණොත් පුතේ ඔයාලා දන්නවා මේ පැත්තත් R. එතකොට විස්කම්බේ 2R. එහෙනම් මේ ටික 2R. ඔය ටික 2R වුණොත් මේ ටිකත් 2R. දැන් හොඳට බලන්න පුතේ මේ රූපේ උස සකස් වෙන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට 2R මෙන්න මේ උස එකතු වෙලා. එතකොට බලන්න පුතේ මෙන්න මේ අතට උසත් කොච්චරද? මේක වෘත්තයක්. එහෙනම් මේ හැම තැනකම තියෙන එකම අරයක්. එහෙනම් පුතේ මෙන්න මේ උස වෙන්නේ R. R. මන් තිත්තිරක් දාලා පෙන්නුවා R. එහෙනම් බලන්න පුතේ මේ මුළු රූපේ උස ගන්න පුළුවන් අරය R නම් විස්කම්බය 2R. එහෙනම් මේ දිග 2R. එහෙනම් මේ උසත් 2R. එහෙනම් 2R ට එකතු කරන්න ඕනේ තව R. 3R.
එහෙනම් මේ මුළු උස තමයි 21 ඒ කියන්නේ 3යි r එහෙනම් පුතේ 3යි r 21 නම් 3ෙන් 3ෙන් බෙදුනොත් r සමාන 7යි එහෙනම් මේ ආස්තරේ අරය 7යි අරය 7යි දැන් එහෙනම් අපිට මේ ගාන හදන්න පුළුවන් අපි එහෙනම් පුතේ මේකේ පරිමිතිය හොයමු පරිමිතිය चाप कोट से दिगट सूत्र मिथन मिथेट दिग टू फैन बागे मेटिक टू फैन बागे इकतुकोने तब मेन मे कुटस्तुन एना बल दिखर 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 कुटस्तुन हर चाप कोट से दिग टू फैर बागे इकतुकोने दिखर कुटस्तुन आदेश करना अरे वेनोट गाने पुते होयबु हात भागे मेन मेटिक लुते चाप दिगटे तुकरा दिखाई आरव तुना के पुते अरे की आने हतना दिख गुण किरी महत दिखाई आर गुण किरी तुना बल चाप कोट से दिग किए दे हत हत कैपेनवा देवरा के काय देवरा के काय विसी देखा एक गुण कला विसी देख मन मेतन पुताला देवरा तुना हाय हाय वरा खत हतलिस देखाय चाप कोट से दिग विसी देखा मे पाद तुनेम दिग हतलिस देखा एक तो कलोत्पुते देखाय देखाय हतराय हतराय देखाय हाय हेट हतराय सेंटीमीटर देवेनी गणन ऋजुकोणाशाकार आस्तरय किं मे वगे कोटस देखा कपल तीर හරියටම පුතේ මේ කපලා තියෙන්නේ වෘත වලින් කාලක් වෙන ලෙස. එතකොට අපි මේක රූපය හැදිලි වෙන නම් පුතේ මේ රූපයට අයිති නොවන ලයින් එක තිත්තිරක් දාගමු. එතකොට තිත්තිරෙන් පෙන්වන්නේ රූපයට අයිති නොවන හැඩය විතරක් පෙන්වන රේඛාව. හරි. එතකොට අපිට ඕනේ පුතේ මේ කොටස් දෙක කපලා ඉවත් කරපුවාම ඉතුරු වෙන මෙන්න මේ හැඩ තලයේ පරිමිතිය මෙතන 35 සෙන්ටිමීටර මෙන්න මේ කොටස් සමයි මේ කොටසට මේ කොටසට මේ කොටස සමයි අපි මේක තවත් ටිකක් රූප සටහන ඉහළින් අඳිමු මේ ටික 7යි එහෙනම් දරුවනේ මෙතන 7යි නම් මෙතනත් අනිවාර්යයෙන්ම 7යි මෙතනත් අනිවාර්යයෙන්ම हताई तो बलन पुते अभी दाणवा दे सरल रेखी कुटस्तिक दाणवा हते कैली तुनकुई तिस्पहा कोई तमय सरल रेखी मे वक्र रेखाट मैं तमें चाप दिग वाल पुताल दाणवा मेन मे कुट वृत्ति की कालाक मेटिका वृत्ति की कालाक मे कैबली दिख वकील के आने पुते अर मे वगे कैबली दिखा वृत्ति की कालाय काला भाग्य मे दूर हतरे निकाय मे दूर हतरे निकाय तो काले वधिकाने पुते भाग्य अभी दे කොහොමද මෙන්න මේ අරයක් හොයාගන්නේ මේ අරයක් හොයාගන්නේ පුතාලා දන්නවා r ධන 7 සමානයි 35යි එහෙනම් අරයක් ගන්න පුතේ 35න් 7ක් අඩු කළා දෙකට බෙදමු 35න් 7ක් අඩු කළොත් 28යි 28 දෙකට බෙදුනොත් 14යි එහෙනම් මේ අරයක් වෙන්නේ 14යි 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 28යි 28ට 7ක් එකතුනොත් තමයි පුතේ 28යි 7යි 35 හරි එහෙනම් අරය 14යි. දැන් අපි එහෙමනම් මේකට සූත්‍රය ලියනවා. පරිමිතිය. මේ චාප කොටස් දෙක කියන්නේ පුතේ භාගයක් කියලා අපි කිව්වා. එහෙනම් සම්පූර්ණ වෘත්තයක 2πr නම් 2πr භාගය. ඕකට එකතු කරන්න ඕනේ පුතේ 7 කැබලි 3ක් සහ 35ක කැබැල්ලක්. ඔන්න සූත්‍රය. චාප කොටස් දෙක वृत भाग सामानी हते कैबल तुनाई देखाई हते मिसी देखाई अरे वे दह हतर गुणकिरी भागे हते कैबल तुन विसिए बल मुते मेन मेरी का सुलून हतरा के काय दह हतर हतरा देखाय देवरा के काय देवरा के काय ना विसी देखे देखा हतलिस हतराय මේ දෙකේම දිග එකතුව 44යි මේකට එකතු කරන්න ඕනේ පුතේ 21යි
පුතාලට මේකේ ඉතින් කම්මැලි නැතුව යටින් යට ලියලා එකතු කළත් කමක් නැහැ. 4 1 5 5 5 10යි. 10න් බිංදුව 1ක් ඉතුරුයි. 3 1 4යි. 4යි 4යි 8යි 8යි 2යි 10යි. හරියට මෙන්න සෙන්ටිමීටර 100ක්. ඕනනම් මීටර 1යි කියලා කිව්වත් කමක් නැහැ. එහෙනම් මේ රූපේ සම්පූර්ණ මේ වටේ දිග වෙන්නේ පුතේ හරියටම සෙන්ටිමීටර 100යි. සමහරලාට කියන්න පුළුවන් මේක සැරසිල්ලක කොටසක්. මේ වටා ලස්සන රේන්ද පටියක් අල්ලනවා. එහෙනම් ඒ රේන්ද පටියේ දිග. එහෙම නැත්නම් මේ වටා මොන හරි සැරසිල්ලක් කරනවා. එතකොට ඒ වටේ දිග තුන හරියටම මීටර 1ක් ඕනේ. මීටර 1යි. හරි. එහෙමනම් පුතේ අපිට තව ගණන් දෙකක් තියෙනවා. අපි ඒ ගණන් දෙකත් මේ හරි හොඳයි බලන්න පුතාලා ඊළඟ රූප සටහන් දෙකේ ගණන් මෙන්න මේ හැදී අර්ධ වෘතයක් ඊට පස්සේ තියෙනවා තව අර්ධ වෘතාකාර කොටස් දෙකක් තිත්තිරකින් තියෙන එක රූපයට අයිති නෑ ඒ කියන්නේ ප්‍රති හරියටම අර්ධ වෘතයකින් තවත් අර්ධ වෘතාකාර කොටස් දෙකක් කපලා ඉවත් කරපු රූපයක්. ඒතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දිග සෙන්ටිමීටර 70යි. මෙතන පුතේ ලොකු ගණිත සංකල්පයක් තියෙනවා. ඒක හරිනම් ඔයාලා ගණන් හදලා ඉගෙන ගන්න ඕන දෙයක්. මම ඒක පොඩි අදහසක් දෙන්නම් තව ටිකකින්. මේ රූපේ වටේ දිග දැන ගන්න ඕනේ. මේ දිගයි ඔක්කොම එකතු කළොත්. ඉතින් මෙච්චරට මෙහෙලට යන එකක් නෑ පුතේ. උපකරණ තියෙති අඳින්නේ නැහැ පුතේ. අපි දල රූපයක් මෙතන අඳින්නේ. ඔයාලා පොතේ අඳිනකොට කව කටුව වගේ පාවිච්චි කරලා අඳින්න පුරුදු වෙන්න. මට දැන් බෝඩ් එකේ අඳිනකොට මම නිදහස වතින් අඳිනවා. දැන් මම පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් ඕන නම් යමු කරන්නම්. මේ දිගද වැඩිවන්නේ මෙන්න මේ දිගද. දැන් අපි තුන් මෙතන ඉඳන් මෙතෙන්ට දුර ගත්තොත් සැරසිල්ලම් මේ දුරවල් දෙකද වැඩි මේ දුරවල් දෙකද වැඩි හොඳයි ඒ අදහස මේ ගානේ පුතාලට මැදදීම බලා ගන්න පුළුවන් කොහොමද බලන්න මම මේ කුඩා වෘත්තයක අරය ගන්නවා පුතේ කුඩා වෘත්තයක අරය ගන්නවා R1 කියලා මේ කුඩා වෘත්තයේ අරය R1 එහෙනම් R1 කීයද වෙන්නේ කුඩා වෘත්තයක අරය R1 නම් R1 ගන්න පුතේ මෙතන දන්නවා අරයන් 4ක් තියෙනවා එහෙනම් 70 බෙදන්න ඕනේ 4 හැත්තෑව හතරින් බෙදනකොට පුතේ දෙකට බෙදුණොත් දෙකයි දෙකට බෙදුණොත් 35යි එහෙනම් අපිට පුළුවන් 35 බෙදීම දෙක ලෙස ගන්න. කුඩාරයක් වෙන්නේ හැත්තෑව හතරට බෙදලා ඉනාගේ හැත්තෑව බෙදීම හතර කියන්නේ 35 බෙදීම දෙක. එක R1. ලොකු අරය ගන්නවා මේ අර්ධ වෘත්තයේ අරය ගන්නවා R2 කියලා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට ගන්නවා පුතේ මම R2 කියලා. ඒ තමයි මේ ලොකු අර්ධ වෘත්තයේ අරය මෙතෙන්ද මෙතෙන්ට R2. එතකොට R2 වන්නේ 70 බෙදීම දෙක. මොකද විස්කම්බේ 70 නම් අරය වෙන්නේ 70 බෙදීම දෙක 35යි. කුඩා අරයක් වෙන්නේ 35 බෙදීම දෙක. ලොකු අර්ධ වෘත්තයේ අරයක් වෙන්නේ විස්කම්බේ 70 නම් අරය R2 35යි. දැන් එහෙමනම් පුතේ මේ රූපය සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස් ටිකෙන් අපි එහෙමනම් බලමු පුතේ මේ රූපේ පරිමිතියේ සූත්‍රය ඉස්සෙල්ලම බලන්න පුතේ මේ කුඩා වෘත මේක හරියටම වෘත භාගයක් මේකත් වෘත භාගයක් එහෙනම් පුතේ මේ භාගයයි දෙක එකතු වෙනන් පස්සේ භාග දෙකක් කියන්නේ පුතේ එක වෘතයක් එහෙනම් 2πr එකක් තියෙනවා මේ කුඩා වෘත එකක් එයාගේ අරේ r1 නිසා මම දන්නවා r1 මේ භාගය කියන්නේ වෘත එක. එතකොට පොඩි වෘත ගත්තාම භාග දෙකක් කියන්නේ පොඩි වෘත එකයි. ඊළඟට මේ ලොකු වෘත තියෙන්නේ අර්ධ වෘතයක් නිසා මේ ඡාප කොටස මුළු දිගින් භාගය. එහෙනම් 2πr2 කියලා ගත්තොත් මෙතනින් ලැබෙන්නේ සම්පූර්ණ ලොකු වෘතය, අරය 2 වෙච්ච වෘතය, ඒකෙන් භාගයක් නිසා දෙකෙන් එකයි. පොදු සාධකයන් සුළු කරලා ගන්නත් පුළුවන් පුතේ. අපි පස්සේ එහෙම ගණන් යමු. දැන් බලමු මේක සුළු කරලා 2යි 7න් 22යි R1 කියලා කියන්නේ පුතේ 35 බෙදීම 2.
මෙතනින් ලැබෙන්නේ පුතේ මෙන්න මේ කොටස් දෙකේ දිග බලන්න මේ පැත්තෙන් ලැබෙන්නේ මොකද්ද කියලා 2යි 7න් 22යි R2 කියලා කියන්නේ පුතේ හරියටම 35යි මොන කිරීම දෙකෙන් එක මෙතන බලන්න පුතාලා 7 වරක් 1යි 35ට 7 වරක් 5යි දෙවරක් ඕනම් පුළුවන් පුතේ මෙතෙන්ට දෙවරක් 1යි මෙතෙන්ට දෙවරක් 11යි කියලා ගන්න මේ දෙක කපන්නත් පුළුවන් හරි එතකොට දෙවරක් 5 10යිනේ පස් වරක් දෙක 10යි 11 10න් ගුණ කළොත් 110යි පස් වරක් දෙක 10යි 11 10න් ගුණ කළොත් 11කට බිඳවද 110 එහෙනම් මෙන්න මේ කොටස් දෙකේ දිග 110යි 7 වරක් 1යි 35ට 7 වරක් 5යි දෙවරක් 1යි දෙවරක් 11යි පස් වරක් දෙක 10යි 11 10න් ගුණ කළොත් 110යි මං කියුවා නේද පුතේ මේ ගාන ආරම්භයේදීම මොකද්ද මේකේ අදහස මේ අර්ධ වෘත්තයේ දිග සමාන වෙනවා මෙන්න මේ කුඩා වෘත්ත දෙකේ දිග එකතුවට ඔක හොඳට හදාarලා බලන්න පුතාලා මේක ගත්තොත් මේ වගේ අර්ධ වෘත්ත තුනක් අරන් මෙහෙම ගත්තොත් ලොකු වෘත්තයක් ඔය සංකල්පය තමයි පුතේ මෙන්න මේ කොටස් තුනේ දිග මේ දිගට සමයි ඔය වගේ ගත්තොත් 1 2 3 4ක් කියලා මෙහෙම අර්ධ වෘත්තයක් ගත්තොත් මෙන්න මේ දිග මේ කොටස් හතර දිගට සමානයි එනිසා ඔයාලට එතනත් පොඩි ගණිත සංකල්පයක් තියෙනවා පුතේ. ඒවා ගැන තමන් ඉදිරියේදී තමන්ගේ දැනුම වැඩි දියුණු කරලා හිතලා හදලා තේරුම් අරගන්න. එහෙනම් බලන්න පුතාලා මේක එකතුව කීයද? 220යි. එහෙනම් මේ රූපයේ පරිමිතිය සෙන්ටිමීටර 220යි. අපි එහෙනම් පුතේ ඉක්මනට මේ පාඩම නිමා කරන්න තව ගණන් කිහිපයක් තියෙනවා. ඒ ටිකෙන් ඉවර කරගමු. ඊළඟ දීලා තිනව පුතාලට සමචතුරස්‍ර හැඩයක් තියෙන රූපයක් මේ සමචතුරස්‍ර හැඩයෙන් කිසියම් කොටස් ඉවත් කිරීමක් කරලා තිනවා මෙතනින් කුඩා කොටසක් ඉවත් කරලා තියෙන්නේ මෙතනින් ටිකක් ලොකු කොටසක් ඉවත් කරලා තියෙන්නේ එතකොට මෙන්න මේ ඉවත් කළ කොටස් අපි තිත්තිරෙන් දාමු එතකොට ඒක රූපයට අඩංගු වෙන්නේ නැහැ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 28ක් දිගයි මේ කොටස් දෙක සමානයි කියලා දීලා තියෙනවා මේ කොටස් දෙක සමානයි කියලා දීලා තියෙනවා එහෙනම් පුතේ මෙතන 28යි නම් අනිවාර්යයෙන් මෙතන 28 වෙන්න ඕනේ මෙතන සෙන්ටිමීටර 7යි මෙතන සෙන්ටිමීටර 28යි හරි එහෙනම් බලන්න පුතේ දැන් අපිට 28යි 7යි 35යි. එහෙනම් පුතේ මෙතන 28ට මේ 7 එකතුනොත් 35යි. පුතාලා දන්නවා මේ අරයට සමානයි. මෙතන එකම අරේ නම් මෙතන 28 නම් මෙතන 28යි. මේ ටික 7 නම් මේ ටිකත් 7යි. එහෙනම් මෙතනත් 35යි මේ ඔක්කොම 35යි. එහෙනම් පුතේ මෙතන 28යි 7යි 35යි නම් 28යි නම් මෙතනත් 7 වෙන්නම ඕනේ. මේ කුඩා අරය මම ගන්නවා R1 කියලා. කුඩා අරය R1. R1 සෙන්ටිමීටර 7යි. ලොකු අරය මං ගන්නවා R2 කියලා R2 සමානයි සෙන්ටිමීටර 28යි මේක 28යි මේක 7යි එහෙමනම් පුතාලා දැන් අපි මේ රූපයේ පරිමිතිය සොයමු ඔන්න බලන්න පරිමිතිය මේ කුඩා චාප කොටස වෙන්නේ පුතේ 25R1 ගෙන් කාලක් නේ 25R කියලා කියන්නේ වෘතය 25R1 කියලා කියන්නේ මේ අරය R1 වෙච්ච වෘතයකින් කාලක් මෙන්න මේ කොටස කියලා කියන්නේ පුතේ 25R2 ගෙන් කාලක් එහෙනම් ඕකට එකතු කරන්න ඕනේ පුතේ මේ 7යි 7යි 28යි 28යි මේ ඔක්කොගෙම මේ කෑලි නැහැ ඒ ටික නෙමෙයි පුතේ එකතු කරන්න ඕනේ මේ රූපී පරිමිතිය ගන්න මේ දෙකට එකතු කරන්න ඕනේ මේ 28යි 28යි 7යි 7යි 28යි 7යි 35යි පුතේ මෙන්න මේ කොටස් දෙකේ එකතුව 28යි 7යි 35යි එනවා මේ ටිකත් 28යි 7යි 35යි එහෙනම් 35යි 35යි 70යි ඒක 70ව ගත්ත ආකාරය දැක්කුවා නම් වඩා හොඳයි 28යි 7යි 35යි මෙතන 28යි 7යි 35යි එහෙනම් 70ක් තියෙනවා මෙන්න මේ සරල රේඛා ටිකේ දිග පුතාලට මෙහෙම සුළු කරන්න පුළුවන් නැත්නම් මේකේ පොදු සාධක ගන්න පුළුවන් පුතේ පොදු සාධක තමයි 254 න් එක පොදුයි 254 න් එක පොදුයි ගත්තාම මෙතනින් ඉතුරු වෙන්නේ 254 න් එක පොදු ගත්තාම ඉතුරු වෙන්නේ R1 254 න් එක ගත්තාම R2
සමහර ගණන්වලදී පුතේ මේ විදිහට පොදු සාධක අරම්ම හදන්නේ ඒක වාසියක් වෙනවා. ඒක ගොඩාක් වාසියක් වෙනවා. දැන් අපි ආදේශ කරනවා 2යි 7න් 22යි 4න් 1යි R1 R2 දෙන්නගේ එකතුව මම එකවර මෙතෙන්ට දානවා පුතේ. ඕනනම් ඒක පියවරක් ලියන්න පුළුවන්. R1 දන R2 කියන්නේ 28යි 7යි 35යි. මට යටින් තව පියවරක් ඉදම තින් සපුතාලාට පුළුවන් ඒ දෙන්න එකතුව පෙන්වන්න 28 දන 7 ඊළඟ පියවරේ තමයි 35. ඕකට 70ක් එකතු කරනවා. මම එකවරම R1 R2 ට දැම්මා 35. හතරක් 1යි 35ට හතරක් 5යි. මෙතන හතරෙන් කැපෙනවා පුතේ දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 11යි. එහෙනම් 11 55යි. 55ක් වන්නේ පුතේ මේ ඡාප කොටස් දෙකේම දිග එකතුව මේ දෙන්න 55යි. 55ට එකතු කරන්න ඕනේ මේ දිග 70ව. එකතු කළොත් පුතාලා 5යි 7යි 5යි 12යි. 125යි. 125යි. එහෙමනම් පුතේ පුතාලාට මේ හැටි පේනවා ඇති මං හිතන්නේ සෙන්ටිමීටර 125යි. එහෙනම් උත්තරේ තමයි මේ දීලා තියෙන හැඩතලයේ පරිමිතිය සෙන්ටිමීටර 125යි. හොඳයි ඊළඟ ගණන් දෙකක් පුතේ අපි හදන්න ඕනේ සටහන් පොතේ මොකද මෙතන හදන්න ඉඩමදි මේක හදන්න පිටු භාගයක් විතර ඉඩ යන නිසා අපි සටහන් පොතේ හදමු අපි දැන් එහෙමනම් පුතේ ඉක්මනට මේ ගණන් දෙක හදලා ඉවර කළා තව චූට්ටක් පාඩමේ ඉදිරියට යමු හොඳයි බලන්න මේ ගණන් හදනකොට පුතේ ඇත්තටම ගණිතය දැනුම වැඩි දියුණු වෙනවා ගණිතය ඉගෙන ගන්න ඔය පෙළ පොත්වල තියෙන ගණන් හදන්න ඕනේ පුතේ ඒවා මගහැර ගියොත් ඔයාලගේ දැනුම හිස් වෙනවා අපි දැන් මෙන්න මේ වගේ ගණන්ක් බලමු මේක සම්පූර්ණයෙන් අඳුරු කරන්නේ මම ඔයාලට අඳුරු කරලා දීලා තිනවා රූප සටහන අඳුරු කරන ලද කොටසේ පරිමිතිය සොයන්න මෙන්න මේ ටික 14 cm මෙන්න මේ ටික 7 cm මේ කෝණය 45යි අංශක අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ කොටස පරිමිතිය හන්නේ නම් මේ පරිමිතිය කියලා කියන පුතේ මෙන්න මේ කොටසේ දිගයි මෙන්න මේ කොටසේ දිගයි මේ දිගයි එකතු කරන්න වෙනවා. පරිමිතියට එකතු කරන්න කෑලි හතරක් තියෙනවා. මේ ඡාප දිග මෙන්න මේ හතේ හතේ කෑලි දෙක. මෙතනත් දරුවනේ අපි හඳුනා ගන්න ඕනේ කුඩා ඡාප කොටසේ අරය මං ගන්නවා R1 කියලා. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට R1 නේ මෙතන ඉඳන් මෙතෙන්ට R1 එතකොට කුඩා ඡාප කොටසේ අරය වන්නේ සෙන්ටිමීටර 14යි මෙතන ඉඳන් මෙතෙන්ට දිග තමයි පුතේ ලොකු ඡාප කොටසේ අරය වන්නේ ඒක R2 එතකොට R2 වෙන්න ඕනේ 14යි 7යි 21 R1 14යි R2 21යි දැන් අපි බලමු මේ ඡාප කොටස් දෙකේ දිග එකතුවට තව 7යි 7යි 14ක් එකතු කරලා මේ සම්පූර්ණ රූපේ පරිමිතිය ගන්න. එහෙනම් මම ලියන්නම් පරිමිතිය සමානයි කුඩා ඡාප කොටසේ දිග වෙන්නේ පුතේ සම්පූර්ණ වෘත්තයේ 25r අංශක 45යි නම් 360න් 45යි. හැබැයි මෙයාට අපි දෙනවා පුතේ නමක් R1. මෙන්න මේ ඡාප කොටසේ දිග මෙතන ඉඳන් මෙතෙන්ට දිග වෙන්නේ 25r ගෙන් 360න් අංශක 45ක් ඕකට එකතු වෙන්න ඕක තමයි R1 ඕකට එකතු කරන්න ඕනේ මේ ඡාප කොටසේ දිග මෙතන ඉඳන් මෙතෙන්ට එහෙනම් ඒකේ දිග පුතේ 25r 2 නේ ලොකු අරය R2 නේ ඕකෙන් 360න් 45ක් පුතාලට මේකට එකතු කරමු තව හතේ හතේ කැබලි දෙකක් හතරක් දෙකක්. එහෙනම් දැන් අපි මේකේ පොදු සාධක ගමු මේ පද දෙකේ සාධක දැනුම පුතාලට තියෙනවා 10යි ළමයිනේ. 25 පොදුවේ 360න් 45ක් පොදුවේ. ඉතුරු වෙන්නේ R1 R2 ධන 4 2 14. ආදේශ කරමු 2යි 7න් 22යි. පොතේ බලන්න 360න් 45ක් මම ඉස්සෙල්ලත් කිව්වනේ 360න් 45ක් කියන්නේ පොතේ ඔයාලා දන්නවා 360ට 90ම 4යි. එහෙනම් 45 ඒවා වෙන්නේ 8යි. නැත්තම් මේ 4 වරක් 9 වරක් 5යි. මෙතෙන්ට 9 වරක් 40යි. 4යි. 36ට 9 වරක් 4යි 40යි.
පස්වරක් එකයි 7යි 8න් එකයි එහ�නම් මෙතන එනවා පුතේ 365 කියන්නේ 8න් එකක් R1 ඩන R2 කියන්නේ මේ දෙන්නගේ එකතු වෙන්නේ පුතේ 14යි 21යි කියලා කියන්නේ 35යි 35ක් එනවා එහෙනම් මේක සුළු කළා 7වරක් එකයි 35ට 7වරක් 5යි තව කැපෙනවා මේ දෙන්න දෙවරක් එකයි දෙවරක් 4යි තව කැපෙනවා දෙවරක් 11යි දෙවරක් 2යි මෙන්න මේ ටික සුළු කර ගන්න ඕනේ පුතේ 11යි 5යි ගුණ කළා දෙකෙන් බෙදන්න ඕනේ 11 55යි 55 දෙකෙන් බෙදනකොට අපි දශම බිංදුවක් දාලා බෙදමු 5ට දෙවරක් 2යි 1ක් ඉතුරුයි 15ට දෙවරක් 7 14 1ක් ඉතුරුයි 10ට 27.5යි අන්න 27.5යි පුතේ මේ ඡාප කොටස් දෙකේම දිග එකතු වෙයි ඕකට එකතු කරන්න ඕනේ මේ 7යි 7යි 14ක් එහෙනම් 27.5ට 14ක් එකතු කරනකොට බලන්න 5යි 7යි 4යි 11යි 2යි 3යි 4යි 41.5යි එහෙනම් පුතේ මේකේ උත්තරේ තමයි සෙන්ටිමීටර 41.5යි පුතාලා බලන්න දැන් මං හදන විදිය බලන් ඉන්නේ නැති තේරුම් අරගන්න ඇති තනියම හදලත් පුතාලට මේ උත්තරේ ගත හැකි හරි එහෙමනම් තව එකක් මේකේ තියෙනවා පාඩම් වල පුතේ මේ වගේ ගණන් හදන එක තමයි ඔයාලගේ දැනුම වැඩි දියුණු වෙන්න මේ ක්‍රම ඕනේ පුතාලා උසස් පෙළට යනකොට හොඳ විෂය ධාරාවක් කරනවා නම් මේ දැනුම දැම්ම තියා හොඳට පරිපූර්ණ වෙන්න බලන්න එතකොට ඉතාලීසි ඔයාලට ඉදිරි විෂයන් මෙන්න මේකේ දෙවනි ගාන හරියටම පුතේ අර්ධ වෘත්ත දෙකක් මේකේ දීලා තියෙනවා පුතේ මේ ඇතුළත අරය විස්කම්මේ 35යි පිට විස්කම්මේ 49යි ඇතුළත විස්කම්මේ 35යි පිටත විස්කම්මේ 49යි මේ රූපයේ පරිමිතිය ගන්න කියලා අපි ගමු පුතේ මේ කුඩා වෘත්තයේ අරය ගමු R1 කියලා. එතකොට මෙතෙන් නම් මෙතෙන්ට R1 R11 නිපදේ විස්කම්මේ 35යි නම් 35 බෙදීම 2 මං R2 කියලා ගන්නවා මේ ලොකු වෘත්තයේ අර එතකොට R2 වෙන්නේ පුතේ මෙන්න මේ ටික R2 49 බෙදීම 2 සෙන්ටිමීටර එහෙමනම් දැන් මේකේ මං පරිමිතිය C කියලා ගන්න බලන්න පුතේ මේ ඇතුළත ඡාප කොටසේ දිග 25 R1 ගෙන් භාගයයි 25R1 ගෙන් භාගයයි සම්පූර්ණ වෘත්තයේ 25R එකකින් භාගයයි පිටත 25R2 ගෙන් භාගයයි ඕකට එකතු කරන්න ඕනේ පුතේ මේ කොටස් දෙක එතකොට මේ පැත්තයි කැබලි දෙකේම අගේ වෙන්නේ පුතේ මේ මුළු දිග 49 මැද 35ක් අඩු කරන්න 49 න් 35ක් අඩු කළොත් එනවා මේ ඉතුරු කැබලි දෙකේ දිග එකතුව මුළු දිගෙන් මැද 35 අයින් කරන්න 49 න් 35ක් අඩු කළා බලන්න කීයද කියලා 4යි 14යි එහෙනම් පුතේ මේ දෙපැත්ත ඇත්තටම 7යි 7යිනේ 7යි 7යි 14යි එනිසා පුතාලා එක එකවරම ගන්න 49 න් 35ක් අඩු කළොත් මේ කැබලි දෙකම 14යි මෙතන පොදු සාධක ගත්තට කමක් නැහැ 25 දෙකෙන් එක පොදුයි ගත්තොත් ඉතුරු වෙන්නේ පුතේ R1 R2 ධන 14 2යි 7න් 22යි 2න් 1යි මේක පුතේ ගණන් හදනවා කියන එක භාවනාවක් වගේ භාවනාවකින් අපි කියන්නේ පුතේ හිත එක අරමුණක තියාගන්න දැන් හිතේ මේ ගණන් හදන වෙලාවට වෙන වෙන දේවල් කල්පනා කර කර ගණන් හදන්න බෑ තමන්ගේ හිතේ තියෙන එකම දේ ගාන කිරේ විතරයි අවධානේ මේ වෙලාවේ මොනවද කන්න තියෙන්නේ මොනවද යන්න තියෙන්නේ ඒව හොය හිත හිත ගණන් හදන්න බෑ ඒ නිසා තමන්ගේ සම්පූර්ණ මනස එමු වෙන ඕන ගානට ඒ සිහියෙන්ම හදන්න ඕනේ පුතේ R1 R2 කියන්නේ මම ලියලා පෙන්නන්නම් R1 කියන්නේ 35 බෙදීම 2 R2 කියන්නේ 49 බෙදීම 2 ඔකට 14ක් එකතු කරන්න ඕනේ ඕන බලන්න පුතේ සුළු වෙන ලස්සන 2යි 7න් 22යි 2න් 1යි පුතාලා දන්නව හරය සමාන භාග එකතු කරනකොට පොදු හරය 2යි 35යි 49 එකතු වෙනවා 9යි 5යි 14යි 1ක් ඉතින් 4යි 3යි 7යි 1යි 84යි
දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටිකින් ලැබෙන ඡාප කොටස් දෙකේ දිග එකතු බලමු පුතේ කීයද දෙවරක් එකයි දෙවරක් එකයි දෙවරක් එකයි දෙවරක් 11යි 84 හතෙන් බෙදුනොත් 7 වරක් එකයි 8ට 7 වරක් එක 7යි 1ක් ඉතුරුයි 14ට 2යි 12යි 12 වරක් 11 මෙතන එනවා ඕකට 14ක් එකතු වෙනවා එතකොට පුතේ 12 11 න් ගුණ කළොත් පුතාලා දන්නවා 12යි 12යි නේ නේද 11 න් ගුණ කරනකොට 12යි 12 කියන්නේ 132යි 132ට එකතු කරන්න 14ක් උත්තරේ පුතේ 4යි 2යි 6යි 3යි 1යි 4යි 146යි සෙන්ටිමීටර හොඳයි මේ ක්‍රම ටික දිනු කරගන්න මේ ගානමනේ මේ මෙවැනි ක්‍රම දිනු කරගෙන පුතාලා ගණන් කරු දෙන්න එහෙමනම් පුතේ අපිට තව පොඩි විශේෂ කොටස් ටිකක් තියෙනවා අවසන් පිටුවේ මෙතනින් පස්සේ පුතේ ඔයාලගේ රාජකාරිය තමයි මේක හොඳට ඉගෙනගෙන මේ දුෂ්කරතා ටික ජය ගන්න ඕනේ. ඔයාලට එතකොට මේ විෂය ලේසි වෙනවා. මේ විෂයට ඈඳිච්ච තියෙනවා. දැන් පුතේ මම මේ වෙනකොට දාලා තිනවා තව වීඩියෝස් දෙකක් වාර අන්තිමේ තියෙන පෘෂ්ඨ වර්ගඵල පරිමා. එතකොට ඒවටත් මේ යෙදීම් තියෙනවා. එතකොට පුතාලා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට මේ පාඩමේ අවසාන තියෙන ඝනවස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන එක සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව පැත්තට ගියත් ඉතාම හොඳට ඒක ධාරණය කරගන්න පුළුවන් මේ දැනුමින් සම්නන්දනක්. හරි. අපි එහෙමනම් පුතේ බලන්න අවසන් පිටුවේ තියෙන විශේෂ ගණන් ටික අපි හදලා දැන් පාඩමට මා කරගන්න බලමු. විස්කම්මයේ දීවන අර්ධ වෘත්තාකාර පොකුණක පරිමිතිය මීටර 18ක් වේ. එතකොට බලන්න පුතේ මේක අර්ධ වෘත්තාකාර පොකුණක්. මේ පොකුණේ මේ කොටසේ දිග d. එතකොට මේකේ විස්කම්මයේ d පරිමිතිය 18යි. එතකොට මේ පොකුණේ සම්පූර්ණ වටේ දිග මීටර 18ක් වුණොත් d කීයද කියලා අහනවා. අපිට පුතේ සූත්‍ර භාවිතා කරන්න අරයක් ඕනේ නේද? අරය කීයද? විස්කම්මයේ d නම් අරය වෙන්නේ d බෙදීම 2. මේකේ අරය වෙන්නේ d බෙදීම 2. එහෙමනම් අපි පරිමිතියේ සූත්‍රය ලියමු. මෙන්න බලන්න පුතේ පරිමිතියේ සූත්‍රය. c සමානයි මම මෙතන ලියන්න. මෙන්න මේ ටිකේ දිග 2πr භාගයයි. 2πr ගෙන් භාගයයි. චාප කොටසේ දිග 2πr ගෙන් භාගයයි. ඕකට එකතු කරන්න ඕනේ d. ඕකට එකතු කරන්න ඕනේ d. හරියද පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට 2πr ගෙන් භාගයයි ඕකට d එකතු කළොත් තමයි සම්පූර්ණ පරිමිතිය වෙන එක සමාන වෙනවා සීට දැන් අපි ආදේශ කළා ගන්න c වෙනුවට දාන්නේ කීයද මීටර 18 මේ සම්පූර්ණ වෘත්තයේ පරිමිතිය මීටර 18ක් වෙනවා 2යි 7න් 22යි අරේ වෙනුවට අපි දාන්නේ පුතේ d බෙදීම 2 ඕකෙන් භාගයයි සිහිය තියෙන්න ඕනේ අපි මේ හදන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වෘත භාගය ඡාප කොටස භාගය එකතු කිරීම d මෙතන අපිට පුළුවන් පොතේ දෙවරක් එකයි දෙවරක් එකයි හරේ ලවේ කැපෙනවා දෙවරක් එකයි දෙවරක් 11යි 7න් 11යි d ධන d 18 පුතාලට මතකයිද මේ වගේ ගණන් ඉස්සෙල්ලත් අපි හැදුවා හතෙන් ගුණ කරගෙන ගියා නම් පුතේ හැම පදයක්ම මේ හරේ තියෙන හතේ නම් 18ත් හතෙන් ගුණ වෙනවා හතෙන් 11යි dවත් හතෙන් ගුණ වෙනවා මේ dවත් හතෙන් ගුණ වෙනවා හතෙන් ගුණ වෙනවා dවත් මේ පද සෑම එකක්ම හතෙන් ගුණ වෙනවා හතෙන් 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 මේ හතට මේ හත කැපිලා යනවා එහෙනම් බලන්න පුතේ මෙතන තියෙන්නේ 11යි d ධන 7යි d සමානයි 18 වරක් 7 මං ගුණ කළේ නැහැ. කීයද පුතේ 11යි 7යි කියන්නේ 18යි. 18යි d සමානයි 18 වරක් 7. දෙපසම 18න් 18න් බෙදිච්ච ගමන් 18ට 18 කැපිලා d උත්තර වෙනවා. 18 වරක් 1යි 1යි 7යි. එහෙනම් ඉතාලම සරල උත්තරයක් ආවේ. එහෙමනම් පුතේ d වල දිග අහන්නේ මොකද්ද? d හි දිග. එහෙනම් අපි ලියන්න ඕනේ d සමානයි 7යි n. පොකුණේ මේ d වල දිග විස්කම්මේ මීටර 7යි. අහන්නේ d හි දිග කියලා නේද? එතකොට අපි d හි දිග මීටර 7යි කියලා ලිව්වම ඇති මෙතන නම් මෙතන මීටර 7ක් විශාලත්වයෙන් යුක්තයි. හරි. එහෙමනම් බලන්න පුතේ 10 වෙනි
ගණන පුතාලට 10 වෙනි ගණනේ බලන්න රූප සටහන් තුනක් දීලා තිනවා මේ රූප සටහන් තුන සම්බන්ධ කරපු ගැටලුව මොකක්ද කියලා හරි බලන්න ග්‍රිල් මොස්තර තුනක් කම්බ වලින් සාදලාද යකඩ බිල් මොස්තර තුනක් පහත දැක්වේ පැත්තක දිග සෙන්ටිමීටර් 28ක් වන පරිදි සකසා ඇත මෙමෙ එක් එක් මොස්තරය සඳහා වැය වෙන කම්බි වල දිග සොයන්න මම පොතේ ඔක ඔයාලට දීලා තිනවා වෙන් කළා පළවෙනි ග්‍රිල් මොස්තරේ මෙන්න එතකොට බලන්න මෙන්න මෙහෙම සම්පූර්ණ වෘත්තයක් තියෙනවා මැද්දේ තියෙනවා මෙහෙම අර්ධ වෘත්තයක් ඊට පස්සේ මේ අතට අර්ධ වෘත්තයක් මෙන්න මේ අතට අර්ධ වෘත්තයක් මේ අතට අර්ධ වෘත්තයක් මේ දෙක 28යි ඊළඟට බලන්න අනිත් මොස්තර දෙක වෙනම තියෙන්නේ මම ඒක පැත්තකින් දාන්න මෙන්න තව මොස්තර දෙකක් තියෙනවා මේ මොස්තර තුනේම සෙන්ටිමීටර 28යි සමචතුරස්‍රයේ පැත්තක දිග ඒ මොස්තරෙත් ටිකක් මේ බලන්න පුතේ හරියටම අර්ධ වෘත්ත මල් පෙති හැඩේ කව කට්ටක් තියෙනින් පුතලට අඳින්න පුළුවන් මං අඳිනේ පොඩි පොඩි අඩුපාඩු තියෙන පුළුවන් අතින් අඳින්න නිසා හරි ඉස්සරහට යනකොට පුතේ රටේ ලෝකේ අපි විවිධ නිර්මාණ කරනවා ගේට්ටු හදනවා විවිධ නේද ජනෙල් වලට ගිල්ලා හනවා එතකොට මේ හැඩතල පිළිබඳ අපිට ඒ පාට වැය වෙන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ඒවැ මිල ගණන් වෙනස් වෙනවා අනිත් එක හැඩතලේ වැඩි වෙනකොට හදන්න වෙන වැඩ කුලිය වැඩි වෙනවා හරි දැන් මේ තුනෙන් වැඩිපුර කම්බියන්නේ කෝකටද කියලායි අහන්නේ මම මේ දෙකම එකක් ලෙස ගන්නවා මේක වෙනම ගන්නවා ඒකට හේතුව දැන් පැහැදිලි කරන්නම් පුතේ මේ බලන්න පුතේ මේ කුඩා වෘත කොටසක අරය මම ගත්තොත් ඒ කොටසක අරය මම ගන්නවා R1 කියලා. එතකොට මේ චූටි වෘතයක අරය R1. එතකොට බලන්න පුතේ මේක භාගයයි එක වෘතයයි. මේක භාගයයි මේක භාගයයි එක වෘතය. නා කුඩා වෘත තියෙනවා. මේ භාග දෙක එක වෘතයයි මේ භාග දෙක එක වෘතයයි. එතන වෘත දෙකක් තියෙනවා. මේ භාග දෙකක් එක වෘතයයි භාග දෙකක් එක වෘතයයි. නා R1 කීයද කියලා බලමු. R1 කියලා කියන්නේ පුතේ මෙතන කුඩා අරයන් හතරක් හැදෙනවානේ. එහෙනම් 28 හතරෙන් බෙදුනාම 7යි. R1 7යි. R2 කියන අගය ගත්තොත් පුතේ අපි ලොකු වෘත්තයේ අරය. මේ ලොකු වෘත්තයේ අරය අපි ගන්නවා R2. එතකොට ලොකු වෘත්තයේ විස්කම් වෙන්නේ 28යිනේ. අරය වෙන්නේ 14යි. අපි රූපය හඳුනා ගන්න ඕනේ පුතේ මේ කුඩා වෘත්තයක අරය 7යි. ලොකු වෘත්තයේ අරය 14යි. එසේනම් අපි දැන් මේක බලමු කම්බි වල දිග කොච්චරද කියලා. එතකොට බලන්න පුතේ මේ ග්‍රිල් එක හදන්න ඕන කරන්නේ මෙන්න මේ කෑලි 1 2 3 4 මේ පොඩි කෑලි 4 කියලා කියන්නේ පුතේ වෘත දෙක පොඩි වෘත දෙක මේ භාගයයි 1 භාගයයි භාගය 1 නම් පොඩි වෘත දෙකයි. එහෙනම් පොඩි වෘතයට ගන්නවා 25 R1 කියලා මේ වගේ වෘත දෙකයි. අපි එකට කියනවා පොඩි වෘත දෙකයි භාග දෙකක් 1 භාග දෙකක් 1. ඕකට එකතු කරන්න ඕනේ ලොකු වෘත එකක්. එහෙනම් 25R2 ගෙන් 1යි. පොඩි වෘත දෙකයි ලොකු වෘත එකයි. වටේට එපෑ පුතේ සෙන්ටිමීටර 28 පටි 4ක් 28 පටි 4ක්. ඔන්න ඔය ටික තමයි ග්‍රිල් එකට යන කම්බි වල දිග. එහෙනම් මේ දෙකෙන් පුතේ පොදු සාධකය ගන්න පුළුවන්. අපිට ඕන නම් 25 විතරක් ගන්න පුළුවන්. 25 ගත්තොත් මොකද වෙන්නේ? 25 25 ගත්තොත් මෙතන එන්නේ පුතේ R1 ඒවා දෙකක් වෙනවා නේද 2යි R1 R1 ඒවා දෙකක් 2යි R1 25 පොදි පිටර ගත්තොත් මෙතන R2 28 ඒවා හතරක් හතර වරක් 8 32යි 3ක් ඉතුරුයි 4 වරක් 2 12යි 3යි 15යි 154යි දැන් ඔන්න ආදේශ කරනවා 2යි 7ෙන් 22යි R1 ඒවා දෙකක් තියෙනවා R1 ඒවා දෙකක් එනවා 7 වරක් 2 එතන දෙවරක් 7 මේ පිළිවෙලට ගත්තොත් දෙවාරයක් 7
आर टू के लगे अने पुते के लिए में दा हातरा इकसी ये पानस देख देखाई हातिंग विसी देखाई हातरा देखा दा हातरा है मेथना दा हातरा है दा हातरा है दा हातरा है क्या ने विसी अटाई ऐतरम होयले बेलवत पुते में पौड़ी बुर्त देखे काम भी वाले दिगाई लोको बुर्ते एके काम भी वाले दिगाई समान है ना मतलब नहीं दापियार इसलत कथा कले मेहमार मेन्ने में के दूर में कोटा देकर समान है ना कि अन्य एक अंदर ही मेथनत ये वाकी में गाना पुलवा हरे हिना मेथन ले बिनो पुते चाप कोटा सोल दिगा मेथन एक सी पानस देखा है बालम शुरू कल उत्तरी के लिए हतरा के का विषय अगर हतरा खतरा है हिना पुते विषय देखा हतरे गुण कलो असुवट है असुवट देखे गुण कर विषय देखे एवं हतरा का असुवट है असुवट एवं देखा असुवट देखे देवरा कट दास है देवरा कट दास है एक सी हत्या है एक सी हत है एक तो करना एक सी पानस देख हयाई देखाई अटाई हताई पहाई दोलाहाई एका कितरु एका एकाई देखा एकाई तुनाई तुन सी विसी अटक क्या नवा सेंटीमीटर ये तो कोटे मीटर वाली गातो मीटर तुनाई दशम देखाई अटक खांबिया नवा मीटर तुनाई दशम देखाई अटक इन लता याकड़ पाटी ना याकड़ बड़ी मीटर तुनाई दशम देखाई अटक क्या नवा मीटर सेंटीमीटर तुन सी विसी अटाई මේ බලන්න පුතේ මම මෙතනදී මේ ගණන් දෙක වෙන වෙනම හදන්න නැතුව එක ගණනක් ලෙස යෝජනා කරනවා. දැන් බලන්න පුතේ ඔයාලා හොඳට මේ ගණන් දෙක සසඳලා මෙන්න මේකට අපි කියනවා වෘත භාගයක්. හරිද? විස්කම්බේ 28යි නම් අරය 14ක් වෙච්ච ඔන්න මෙතනින් භාගයයි මෙතනින් භාගයයි. එතකොට මේ භාගයයි කියන්නේ පුතේ එක වෘතයයි. මේ භාගයයි කියන්නේ එක වෘතයයි. එහෙනම් ගත්තාම මෙතන තියෙන පුතේ වෘත දෙකක් නේ. භාගයයි භාගයයි 1යි भाग्य एक अरे दाहतरा क्वेच वृत्त देखा हिना मेतन खांबी वाल दिग के लिया पुते अरे दाहतरा क्वेच टू फाइव आर एव देखा कुर्त देखा विसी अटे वहतर भाग्य भाग्य इकाई मे भाग्य एक अरे दाहतरा क्वेच वृत्त देखा मेतन बला पुते विस्का विसी अटा ना भूताल दी की अरे दाहतरा එතකොට පුතේ මෙතන ඇතුළත තියෙන්නේ එක වෘතයක්. එතකොට මේ කැලලට සමාන නේද? මේ දිගට සමානයි. මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග. එහෙනම් මේ කැලලි දෙක සමානයි. එහෙනම් පුතේ මේ ඇතුළත පිටතින් තියෙන වෘතයක් ඇතුළත කැබලි 4 කියන්නේ පුතේ මේක කාලක් නෙනේ. දැන් මේක වෘතින් කාලක්. කාලේව 4ක් කියන්නේ. අනේනම් මේ සම්පූර්ණ වෘතයේ දිගයි මේ කැබලි 4 දිගයි සමාන. එහෙනම් වෘත දෙකක්. එහෙනම් පුතේ ඒකේ පරිමිතිය ගත්තත් මේ කම්බි වල දිග ගත්තත් එන්නේ 2πr වෙනවා එක වෘතයක පරිදි ඒ වගේ දෙකකුයි 28 න් 4 කුයි බලන්න සුළු කළ 2යි 7න් 22යි අරය 14යි 2යි 28 ව 4ක් කියද පුතේ 152යි 7වරක් 14ට 2යි එහෙනම් පුතේ දෙවරක් දෙක 4යි 22 ව 4ක් 88යි 88 ව දෙකක් මෙතන ලැබුණෙත් පුතේ අපිට කියද 176යි එකතුව 6යි 2යි 8යි 7යි 5යි 12න් 2 1 1 1 2 1 3 328යි මේ මොස්තර 3ට මේ යන්නේ පුතේ එකම කම්බි ප්‍රමාණයක්. ඒ මේ වෘත සම්බන්ධ යෙදීමක් අපි මේ කතා කළේ. එහෙමනම් තව අපිට එක ගාණයි තියෙන්නේ පුතේ. ඒ ගාණත් අපි හදලා ඉවර කළා කතා කරමු. ඊළඟට අපි කරන්න ඕනේ මොකක්ද කියන එක. හරි. එහෙනම් බලන්න පුතේ ඔයාලට මම අද සාකච්ඡා කරන අවසානම ගැටලුව යන්ත්‍රයක කුඩා රෝදයකින් විශාල රෝදයක් කැරකෙවෙන ලෙස පටියක් යොදා ඇත. විශාල රෝදයේ අරය කුඩා රෝදයේ අරයෙන් 8 ගුණයකි. පුතේ මේ බලන්න මම රූප සටහනක් ඇඳලා පෙන්නන්න. පුතාලා දන්නවා මේ යන්ත්‍ර සූත්‍රවල තියෙනවා මෙහෙම. නේද? යන්ත්‍ර සූත්‍ර තියෙනවා පුතාලා දැකලා ඇති විවිධ මෝල් වල එහෙම තියෙනවා. එතකොට මේකත් කැරකෙනවා මේකත් කැරකෙනවා. මේ වටා යවලා තියෙනවානේ පුතේ බෙල්ට් එකක්. මේ විෂය හොඳට ඉගෙන ගන්නකොට පුතේ මේ ගණිතය ගොඩාක් ප්‍රායෝගික දෙයක් ඈ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වටා බෙල්ට් එකක් දාලා කරකවන දේ බයිසිකල් එකේ තෝයි සිද්ධාන්ත යන්ත්‍ර සූත්‍ර වල මේ සිද්ධාන්ත තියෙනවා එතකොට මේ කුඩා එකේ අරය මං ගන්නවා R1 කියලා ලොකු එකේ අරය මං ගන්නවා R2 කියලා යන්ත්‍රේ කුඩා රෝදයක විශාල රෝදයක කැරකෙවෙන ලෙස පටියක් යොදා ඇත විශාල රෝදයේ අරය කුඩා රෝදයේ අරය මේ නටගුණෙකි එහෙනම් පුතේ මේකේ අරය මං සිම්පල් A කියලා ගත්තොත් मेके आ रही है ये वाके आठ गुणियाँ आठाई ए इलागड़ के ना कुड़ारों दे वाटा सी याक
එතකොට පුතේ මේ කුඩා රෝදය භ්‍රමණය වෙනවා වට 100ක්. කුඩා රෝදේ වට 100ක් කරගෙනකොට ලොකු රෝදේ වට කීයක් කරගෙනවද කියලා හදන්න කියනවා. හොඳයි. ඔක හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා පුතේ. ඒ තමයි හදලා බෙදලා ගන්න පුළුවන්. නමුත් මම ඔක ලියනවා පුතේ සමීකරණයකින්. මෙහෙම මේ බලන්න. අපිට ලියන්න පුළුවන් කුඩා රෝදේ වට 100ක්. කුඩා රෝදය වට 100ක් සමාන වෙනවා විශාල රෝදය වට n ගණනක් කියලා ගන්නවා. ඒ කියන්නේ කුඩා රෝදේ වට 100ක් කරගෙනකොට විශාල රෝදයේ කරකැවෙන වට ගණන ගන්නවා පුතේ n කියලා. එහෙනම් අපි බලමු දැන් මේ සම්බන්ධ සමීකරණයක් කියලා. කුඩා රෝදේ 1 වටයක් කියලා කියන්නේ පුතේ 2πr1. ඒ වගේම 1000ක් සමාන වෙනවා විශාල රෝදේ වට n ගණනක්. එහෙනම් විශාල රෝදේ කියලා කියන්නේ එක පරිධියක් 2πr2 මේ වගේ n. සිම්පල් n හොයන්න තියෙන්නේ. ඔන්න බලන්න පුතේ අපි දැන් 10ට ගියපම මං කිව්වා ඉස්සරහට සමීකරණ කරනවා. සමීකරණ වලින් පස්සේ මේ පාඩම තිබ්බනම් පුතේ ඇත්තට පුදුම ලේසි වෙනවා. ඒ මේ සමීකරණ වල සුළු කිරීමේ රටාවක් අපි කතා කරනවා. ඔන්න බලන්න. 2යි 7න් 22යි r1 කියලා කියන්නේ සිම්පල් a වාරයක් 1000. 2යි 7න් 22යි r2 කියලා කියන්නේ 8යි a වාරයක් n. මෙන්න මේක සුළු කරන විදිය. පුතාලා බලන්න පුතේ මං චූටි උදාහරණයක් කියනවා. දැන් 5යි x සමානයි 15 කියලා තිබුණොත් ඕක අපි බෙදනවා නේද පුතේ මෙහෙම. දෙපසම 5න් 5න් බෙදලානේ සුළු කරන්නේ 5ට 5 කැපෙනවා. පස්වරත් 3යි උත්තරේ x සමානයි 3යි කියලා ඔහොම ගන්නවා නේද? එතකොට ඔය ගත්ත උත්තරේම මෙහෙම ගන්නත් පුළුවන් නේද පුතේ? 5යි x සමානයි 15යි නම් අපිට උත්තරේ ගන්න පුළුවන් පස්වරක් 1යි 15ට පස්වරත් 3යි දෙපසම 5න් 5න් බෙදෙනවා. x සමාන 3යි. ඒ නිසා පුතේ ඉස්සරහට පුතාලගේ 10 ගණන් පුතේ මම මේ කියන සුළු කිරීම තියෙනවා. සමීකරණයේ දෙපසම පුතේ දෙකෙන් බෙදනවා දෙවරක් එකයි දෙවරක් එකයි. දෙපසම දෙකෙන් දෙකෙන් බෙදනවා. දෙපසම 7න් 22න් 7න් 22න් බෙදනවා. මේ බෙදූ බව පෙන්වන්න එක එක දාන්න ඕනේ. එහෙමනම් පුතේ මෙතන තියෙන්නේ 10a = 8a වාරයක් n. එහෙනම් වට ගාන හොයන්න නම් පුතේ දෙපසම බෙදනවා 8a ගෙන් 8i එකෙන් ඕනනම් අර a ට a දෙපස කපන්න තිබ්බා. මෙතනට මෙතන a ට a කපලා ඉවත් කරන්න තිබ්බා. ඕනනම් එහෙමම කියලා දෙන්නම්කො පුතාලට. දැන් මේ එච්චර දුරක් ආපු නිසා මේ බලන්න දෙපසම a ගෙන් බෙදනවා මේ. a ගෙන් බෙදුනොත් a y කයි a ගෙන් බෙදුනොත් 1යි. එහෙනම් පුතේ 8i n සමානයි 10i. 8ෙන් 8ෙන් බෙදුනොත් පුතාලා බෙදලා බලන්න 18ෙන් 125යි. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ පුතේ විශාල රෝදය විශාල රෝදය වට 125ක් කරකැවේ. ඔන්න උත්තරේ විශාල රෝදය වට 125ක් කරකැවේ. මේ තමයි පුතේ 10 වසරි පොතේ පළවෙනි පාඩම. දැන් පුතාලට තේරෙනවා මේ පාඩමේ අභ්‍යාස ටික හොඳට බලන් හිටියොත් අහන් හිටියොත් Taman ටික ටික මේකට යෙදුනොත් ලේසි කරගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඉස්සරහට යනකොට හිතන්න මම මෙච්චර කාලයක් උගන්නලා උගන්නලා ගණිත ගුරුවරයෙක් විදිහට දකින්නේ පුතේ ඕ ලෙවල් පේපර් එක කියන්නේ ඇත්තටම ගණිතයේ තියෙන සිම්පල්ම තැනක්. අපි 10 11 පන්ති වල උගන්නන විෂය තරමේ හැටියට පුතේ ඕ ලෙවල් පේපර් එකට දෙන මේ ගාණෙන් ඉතාම සරල චූටි සිම්පල් ගාණක්. හැබැයි ගණිතය කියන්නේ ඊට වඩා ගොඩක් වැඩි පුතේ. ඒ නිසා අපි පෙළ පොත් වලට වඩා අච්චු පොත් වලට වඩා ගොඩක් සරල පොඩි පොඩි ගණන් තමයි ඕ ලෙවල් පේපර් එකට. ඒ නිසා ගණන් සාමාන්‍ය පුළුවන් ළමයෙකුත් ඒකක් ගන්නවා. හැබැයි පුතේ ඒ ගන්න ඒකයි ගණන් දැනුම තියෙන ළමයෙක් ගන්න ඒකයි වෙනස තේරෙන්නේ උසස් පෙළ කරන විෂයනුව. සා සමහර අයට උසස් පෙළ ගණන් ඒ තියෙන කොච්චර ළමයි ඉන්නවද මැත් සයන්ස් කරනවා අන්තිමට ගත්තාම ඒ ලෙවල් වලට ගියපම S3ක්වත් ගන්න බෑ. හැබැයි සමහර දරුවා පළවෙනි වතාවෙම උසස් පෙළ ගිහින් A3ක් ගන්නවා. අන්නේ වෙනස ඇති වෙන්නේ පුතේ ගණිතය හරියට හැදෑරීම තුල. සා පුතාලට ඕන මුල පාදලා දුන්නා ගණිතය පිළිබඳ පිපාසයක් ඇති කරගන්න පුතේ අච්චු පුතේ හැම ගාණක් හදන්න පුතාලට අච්චු පුතේ හදන්න බැරි ගණන් අමාරු ගණන් තියෙනවා නම් මට පොඩ්ඩක් කෝල් එකක් දාලා හරි මට WhatsApp message එකක් දාන්න message එකක් දානවට වඩා කෝල් කරලා හරි කිව්වොත් පුතේ මම ඔයාලට ඒක ගාණ හදන ආකාරය පුළුවන් නම් WhatsApp එකට උත්තරي හරි හදලා දාන්න. ඔයාලට පුළුවන් මේ උදව් කරපු ටිකෙන් පෙළ පොත කරගෙන යන්න පුළුවන්. තමන්ගේ ශක්තිය මේකට යොදවන්න. හොඳයි. අපි එහෙමනම් පුතේ ඔයාලගේ 10 ඉතුරු පාඩම් ටික ලබන සතියේ අපි වර්ගමූලයේ පාඩම කරනවා. ඊළඟ සතියේ භාග පාඩම කරනවා. ඔයාලගේ අච්චු පොතේ තිනවට වඩා මේ පාඩම පිළිබඳ පුළුල් දැනුමක් මම ඔයාලට ලබලා දෙනවා. ඊළඟට ද්විපද ප්‍රකාශන. එතකොට මේ මූලික
ගණිත දැනීමත් මම මතක් කරමින් තමයි පාඩම උගන්වන්නේ බැරි කෙනාටත් මේක ඉල්ලීලා ඉගෙන ගන්න පුළුවන් විදිහට සරලම ක්‍රමයකට උගන්වනවා ඔයාලා පුතේ අත් නොහැර මේ විෂයට ඇඳෙන්න ඒ නිසා පුතාලගෙන් මම පොඩි ඉල්ලීමක් කරන්නේ ඔයාලා ඔයාලගේ ඉන්න යාළුවන්ට මේ පරිවිදේ දැනුවත් කරන්න මේ වීඩියෝස් බලලා ඔයාලට මේ පාඩම තේරුම් ගන්න පුළුවන්ද පුතාලට වෙන තැනකින් පාඩමට වඩා මෙතනින් පාඩම තේරෙනවා නම් ඔයාලා මේ පන්තියට තව ඔගොල්ලෝ දන්න කෙනෙක් යාළුවන්ට මේක ෂෙයා කරන්න එකතු කරගන්න මොකද අපිට ඇත්තටම ලොකු සතුටක් වැඩි දිනෙකට මේ දැනුම යනවා නම් මේ රටේ ලෝකේ හැම දරුවෙක්ම මේ දැනුම ගන්නවා නම් ඒගොල්ලෝ ජීවිතේ ගොඩක් මේ විශේෂ සාර්ථක කරගන්නවා ඒ නිසා පුතේ මතක තියාගන්න මේ අවුරුද්ද පුරාවට මම ඔයාලට ගොඩක් වෙලාවට මේ සූම් වගේ ක්‍රමයකින් ගියොත් මම දන්නවා පහුගිය දවස්වල අපි පාඩම කළා දඩිබිඩි ගාලා පාඩම ගන්න මෙච්චර සාර්ථකව පාඩම නිස්කලංක ඔයාලට ගන්න බෑ දැන් මේ පාඩම තමයි නිවිහැන හිල්ලේ පහසු වෙලාවක ඉගෙන ගන්න පුළුවන් ඉතින් මම ඔක්කොම වීඩියෝස් දාන්නේ මගේ වීඩියෝ මේ YouTube එකට අපි පාඩම් මේ මාසෙත් ටිකක් පාඩම් දාලා ඊළඟ මාසෙ නම් පුතේ අපිට දැන් මේ මාසේ මේ පාඩම් අපි අපේ වෙබ්සයිට් එකටත් ඇතුල් කරනවා එතකොට ඔයාලට ඒ හරහා ගිහිල්ලත් බලන්න පුළුවන් YouTube එකේ බලන්නත් පුළුවන් කෙසේ වෙතත් ඉදිරියට මගේ සියලු පාඩම් ටික මම හදලා තියෙන වෙබ්සයිට් එකට ඇතුළත් කරලා ඒ හරහා බලන්න පුළුවන් ඉතින් එහෙම නැතුව කරන්න බෑ පුතේ මේ අපි මෙච්චර මහන්සි වෙලා මේ වීඩියෝ එකක් හදලා රෙකෝඩ් කරලා මේක දානවා කියන්නේ ලොකු යුද්ධයක් මෙතන තියෙනවා ඉතින් ඒ කටයුත්ත අපි සාර්ථකව කරනවා පුතාලගේ පැත්තෙන් ඉල්ලීම කරන්නේ මේ විෂය දැනුම අත්හැර ගන්න එපා ඔයාලට විෂය හොඳටම ඒ සාමාර්ථයක් නිසැකවම ගන්න විදියට තමයි මේ වැඩසටහන මම කරන්නේ ඒ නිසා පුතේ මීට වඩා මම අද පාඩම ගෙනියන්නේ ඔයාලා ඊළඟ පාඩමේදී මුණ ගැහෙන්න මේ විදියට අපි පාඩම ඉදිරියට යන්න යන්න පුතාලට පාඩම ගොඩාක් සාර්ථක විදියට ලබා දෙන්න මම කටයුතු කරනවා එහෙනම් පුතේ අපි පාඩම මෙතකින් නිමා කරමු ඊළඟ සතියේ පාඩමෙන් නැවත මුණ ගැහෙමු එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන් 270 එතකොට ඔන්න බලන්න පුතේ මේ වෘත කාලක් ගත්තයින් පස්සේ මෙන්න මේ කොටස වෘතෙන් කාලක් නේ එතකොට මේ ඡාප කොටසේ දිග